අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 207 වෙනි භාවනා වැඩමුළුවේ අද පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා නැත්නම් ධර්ම දේශනාවලියේ පළවෙනි ධර්ම දේශනාව සියලුම දෙනා ඒ සඳහා tempat වෙමු tempat වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අවුරුදු දන්න පරිදි මේ මාසික වැඩමුළුවකට මුළු ජී ගත කරන අවස්ථාවක් රටේ පවතින ඒ වාතාවරණයත් එක්ක බලනකොට අපිට ලැබිලා තියෙන විශේෂ අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාවේදී ඒ බාහිර පරිසරයේ තියෙන ඒ කලබල කංකරච්චල් එක්ක බලනකොට මේ ලැබිච්ච කාලය මෙතනලා ඉඳලා නිකන් ගත කරාට ලැබෙන්නේ නැහැ. ඒක අපි උපයන්න ඕනි. මේ ලැබිච්ච විවේකය මේ හුදකලාව තවදුරටත් ඉදිරියට වඩා ඵලප්‍රයෝජනවත් විදිහට ගත කරන්න අපි ඒක උපයන්න ඕනේ. උතිය උපයන්න මේ තාක් මෙතෙන්ද එනකමුත් අපි සෑහෙන ප්‍රයත්නයක් කරලා තමයි අපි මේ වගේ වැඩමුළුවකට සංවිධානය වෙන්නේ කාලය වෙන් කරගන්න. ඉතින් ඒක බැලුවත් ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන්. නමුත් එපමණකින් මදි මේ කාලය විශේෂයෙන් මේ වගේ බණකට භාවනාවකට සත්‍ය පිටවන්න ගත්ත කාලයේ සමෘතිමත් කරගන්න ආඩ්‍ය කරගන්න වඩා වැඩි දියුණු කරගන්න විශේෂ ඥාන අවශ්‍යයි. ඒකත් මෙතෙන්ට එනකන් මේ වැඩමුළුවට එනකන් අපි තනි තනි උපයගත්ත ඥානෙ ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියන්නේ මම මේ උත්සාහ කරන්නේ. නැවත් මෙතෙන්ට එනකන් උපයා ගැනීම සඳහා යොදාගත් ඥානෙ පුංචි කරලා සලකන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒක තාම විශාල වැදගත් දෙයක්. මොතේ මැත්තේහි තව අපි වඩා සාර්ථකත්වයේ සඳහා කළ යුතු කාරණා වලට බුදුජාන විශ්සේ දේශනා කරන අනුග්‍රහ කියලා නැත්නම් සප්පාය කරනු සලකා දීම කියලා. ඉතින් අපි වැඩමුළුවේ දේශනාවලියේ ආරම්භක දවස නිසා අපි එක එකනා විසින් මේ ඉදිරි සමෘද්ධිය සඳහා දියුණුව සඳහා වැඩමුළුවේ සාර්ථකත්වයේ සඳහා අපි එක එක්කනාගේ සාර්ථකත්වයේ සඳහා කළ යුතු අනුග්‍රහ පිළිබඳව අපි පුරුදු පරිදි අනුග්‍රහිත සූත්‍රය මේ වෙලාවේදී අපි ඉදිරියෙන් තියාගනිමු. මේ ශාලාවේ මේ සූත්‍රය ගැන අපි සම්බන්ධ වෙන 207 වෙනි අවස්ථාව. ඒ අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරනවා සර්වජන් වහන්සේ පංචෛ භික්ඛවේ අංගේහි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්ත්‍යාච හෝති චේතෝඵල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාඵල විමුක්ත්‍යාච හෝති පඤ්ඤාඵල විමුක්ති සමාපත්‍යාච කියලා මහණින් මේ පස්සයුරකින් සංග්‍රහ කරන ලද තනා වඩන ලද අනුග්‍රහ කරන ලද සැප කරනු සලසා දෙන ලද මේ අපේ දෘෂ්ටිය අපි යොමු කරන ප්‍රඥා විමුක්තියට හෝ චේතෝ විමුක්තියට ඒ නිසා අනු අපිට පඤ්ඤාඵල විමුක්ති සමාපත්තිය හෝ චේතෝඵල විමුක්ති සමාපත්තිය ලැබෙනවා. ඉතින් ඒ විදිහට චේතෝඵල විමුක්තියක් පඤ්ඤාඵල විමුක්තියක් මේ ජීවිතේ මේ බුද්ධ ශාසනය ලබන්න පුළුවන්ද කියන එක බොහෝමත්ම සැකසිත යුගයකයි මේ ස්ථානේ පටන් ගන්න තියෙන්නේ. ඒක මේ ජීවිතේ කරන්න බෑ. ඒක මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න ඕනේ. දැන් ඒකට අපි මූලික පින්කම් සකස් කරන වෙලාව කියන අවස්ථාවේ හිටියේ. එතෙ ඉතින්දලා මේ වෙනකොට අවුරුදු 50කට වැඩි කාලයක් ගත කරමින් එනකොට ක්‍රමක්‍රමයෙන් මේ පිරිස ඔක්කොටම නැතුව ඇත නමුත් යම් පිරිසක් ඉන්නවා නෑ මේක මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් කියන මට්ටමට විශ්වාසය වැඩෙන. ඉතින් ඒකට අපි සාසනය කියලා කියමු. ඉතින් සාසනය සම්පත්තිකර අවස්ථාව තීරුම් ගත පිටිස ඉන්නවා. වැඩි පිරිසකට ඒක දෙන්න බෑ සර්වඥාන් වහන්සේ වැඩම කරා. ඉතින් අන්නේ පිරිසට ඒ චේතෝඵල විමුක්ති සමාපත්තිය ප්‍රඥාඵල විමුක්ති ප්‍රඥාඵල විමුක්ති සමාපත්තිය ලබන්න නම් ඒ පිරිස මීට වැඩිය අප්‍රමාදීව
සදී පැහැදිලා අනුග්‍රහ කරන්න. ඒ කළ යුතු අනුග්‍රහ පහකට අඩු කෙරේ බුදුහාමරගේ දෙන සුවිශේෂ ඥාන නිසා. ඉතින් මේ ප්‍රශ්නේ පහෙන් එහෙම උපයාස අපයාදී යුතු කාරණා කරුණු පහෙන් පළවෙනිම සඳහන් කළ තියෙන සීල අනුග්‍රහිතේ. ඒ කියන්නේ අපි හික්මෙන්න ඕන. හික්මෙන්නේ මොකටද? මේ ගෙදර දොරේ ඉඳදී අපි ඔක්කොමලා එක්කෝ අම්මා එක්කෝ තාත්තා එක්කෝ අයියා එක්කෝ අක්කා වෙලා අනික් අය හික්මනවානේ. අපි බලාපොරොත්තු වෙන අපේ ගෙවල් දොරවල ඉන්න අනික්කත් හික්මෙන්න ඕනයි කියලා. ඊට වැඩි යමක් මේ කතා කරන්නේ. කියන්නේ පවුලක් නඩත්තු කරනකොට, ආයතනයක් නඩත්තු කරනකොට, ස්කූලයක් පාලනය කරන තැන හික්මීම නෙවෙයි මේ කතා කරන්නේ. ඉන්නේ හාට ගිය හික්මීම. ඒක තුනකට කැඩෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ඉතින් දැන් මෙතන කතා කරන්නේ භාවනා කරන පූර්ණ කාලීනව ගත කරන භික්ෂුවක් කියන නමක් දෙන්න සුදුසු පුද්ගලයෙක්ගේ හික්මීම පද්ධතිය. ආචාර ධර්ම පද්ධතිය. එහෙම නැත්නම් සදාචාරය කියලා කියන්න පුළුවන්. ආචාර ධර්ම කියලා කියන්න පුළුවන්. සංස්කෘතිය කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් අපි මෙතන හික්මන්නේ ඒ චේතෝඵල විමුක්තිය ප්‍රඥාඵල විමුක්තිය ලබා ගැනීම සඳහා වැඩ කරන කෙනෙකුට. ඉතින් එවැනි කෙනෙකුට භික්ෂු කියන නම තමයි බුදුහාමර පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් උඟ දෙනකොට සැකයක් තියෙනවා. මටත් තිබුණා ඒ සැකේ. මේ ඉස බාහනකන් රවු සිවුරක් දාගන්නකන් භික්ෂු කියන්ට ගැලපෙනවද කියලා. නමුත් යම් කිසි කෙනෙක් සංසාර බය දැනගෙන ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා නම් එයාට භික්ඛු කියන නම ගැලපෙනවා. සංසාරම් බයක් එක් බයං ඉක්ඛතිති කියලා අටුවාචාර්යන් වහන්සේ ඒක අපිට වරමක් දෙනවා. ඒ සඳහා හික්මෙන කෙනා ඒ මාර්ගඵල ලබාගත් කෙනෙකුට තියෙන ආනිසංස සියල්ලම ලබනවා. ඉතින් ඒ නිසා අපි නිතරම හික්මීම තියාගන්න. ඒක සමස්තයක් වශයෙන් වැඩමුළුවේ ගත කරන හැම කෙනෙක්ම හික්මීමක් අවශ්‍යයි. එක එක්කෙනෙක් වශයෙන් පුද්ගලිකව හික්මීමක් අවශ්‍යයි. ඉතින් එතකොට තමයි ඉන් එහා තියෙන වැඩ කොටස කරන්න පුළුවන්. මේ පිටසවත් හික්මෙන්නේ නැත්නම් සභා ගෞරවේ නැත්නම් සභාවක් නඩත්තු කරන්න බෑ. සභාවක් ඉදිරියට යන්න සභාවේ යෝජනා ස්ථිර වෙන්න සභාව ප්‍රගතියක් ලබන්න නම් සභා ගෞරවේ අවශ්‍යයි. අන්න ඒ වගේ දෙයක් දැන් මෙතන 30ක් 40ක් ඉන්නවට වැඩි ඒ හික්මීම වැදගත් සාධකයක් බාටපත් වෙනවා. පිරිස වැඩි වෙන්න වැඩි වෙයි. ඒ නිසා තම තමන්ට දීලා තියෙන මේ වැඩමුළුවට අදාළ ආචාර ධර්ම කාටවක දඬුවම් කරන්න හිතතරක් කරන්න කරදර කරන්න දීපුවා නෙවෙයි. වැඩ 207ක් වැඩමුළු 207ක් කරලා හැම දෙයකම ලැබිච්ච තොරතුරු අනුව තමයි ඒක වෙලා තියෙන්නේ. ඒක හොඳ නැත්තම් කරදරයි නම් මම දවලුත් මතක් කරා වගේ ඒක යෝජනා කරන්න මේක අපිට මේ විදිහට විවස්ථා සංශෝධනයක් කරන්න පුළුවන් කඩන්න බින්දින් නැතුව. ඒකට කියනවා සීල ශික්ෂාව කියලා. ඊගාට තියෙනවා සුත්තමය මේ සුතානුග්‍රහිතය කියලා එක. සුතානුග්‍රහිතය කියලා කිව්වොත් දැන් මේ ඊෂා වගේ කට්ටිය වැඩිම අනුන්ට උගන්වීම සඳහා ගත කළ තියෙන්නේ. අනුන්ට සුතමේ ඥානෙ ලබා දීම හරහා. ඉතින් ඒ ගත කරන අය සුතමේ ඥානෙ දැන් තියෙනවා වගේනේ සාමාන්‍ය පන්ති කාමරයට ගියාම ගුරුවරයෙක් ළමයි ඉස්සරහ පිට හැසිරෙන්නේ මම දන්නවා ඒ දන්න පාඩම කියලා දෙන්නේ කියලා. එතකොට ළමයි ශිෂ්‍යයෝ ශාวกයෝ බාටපත් වෙනවා තමන් කියලා දෙනවා. දැන් එවැනි ගුරුවරයෙක් නැවත මේ වගේ වැඩමුළුවට ආවට පස්සේ ආය ශිෂ්‍යෙක් වාගේ මේ කියන දේ නැත්තම් මේ බණ එහෙම නැත්තම් මෙහිදී ලැබෙන උපදෙස් අහුම්කම් දෙන්නේ. එතකොට ඒ සුතානුගහිතය සඳහා අර පන්ති කාමරයේ තමන් ළඟ තියෙන වික්ත ප්‍රතිබල බව නෙවෙයි මෙතන අටහත් පහත් බවක් මෙතන කියවෙනවා. ඒ අටහත් පහත් බව අපි ධර්ම ගෞරවය කියලා කියනවා. ඒ පුංචි දෙයක් නෙවෙයි. සර්වඥන් වහන්සේ පවා සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ පවා මේ ධර්මයේ ගුරුතන්හිලා සැලකුවා. ඒ නිසා මේ වැඩමුළුවකදී ලැබෙන බණ ඒ ධර්ම උගන්වීම තමන් සලකන්න ඕනේ මම පොඩි දරුවෙක් වාගේ ආදුනිකෙක් වාගේ ආධිකම්මික විපස්සකෙක් වාගේ මේ ටික අහගන්න ඕන. ඒකට කියනවා සුත අනුගහිතේ කියලා. තමන් බොහොම යටහත් බව දැන් මේ බිම වාඩි වෙලා පහසු විදියක් නෙවෙයි නේ ගෙදර දොරේ හිටියනම් අපි මේ විදියට මේ මොහොතේ ගත කරන්නේ නැහැ නේ. අපි බොහොම හැප පහසුව තමන්ට හිතුව පැතුව විදියට ගත කරනවා. දැන් මෙතන නැහැ. මෙතන ධර්ම දේශනාවට සූදානම් වෙලා ගත කරන්නේ. ඒක ධර්ම ගෞරවය කියලා කියන එක මුදලකටවත් දඬුවමකටවත් බය කරන දෙයක් නෙවෙයි. ඉතින් ඒකේ ලස්සන ගතියක් තියෙනවා.
බැලු කෙනෙකුට පේනවා සීළු වැඩ බහාත බලා අතක් උඩට තියාගෙන බනහ. එහෙම නොවුනනම් අපි හිතන්නේ මේක නිකන් කාලේ නාස්ති කිරීමක් වගේ. එහෙම කන්නේ නැහැ. ඉතින් ඉන්සයි සූතානුග්‍රහිතේ සමාදන් වෙන්න ඕන හැම වෙලාවෙම. මේ ලැබෙන ධර්ම දැනුම මම සඳහාම මේ වැඩ පිළිවෙල සඳහාම ලැබෙන දෙයක් කියලා. ඒකට ගෞරවේ වැඩි වෙන්න ධර්ම ගෞරවේ වැඩි වෙන්න තමන්ට ලැබෙන ලාභෙත් වැඩි. නීත්‍යමානිකමත් වැඩි. අහිංසක ගතියත් වැඩි. ධර්මයේ උකහා ගන්න ගතියත් වැඩි. ඒක කියනවා කලී උඩට හරවලා තියාගන්නේ. උග්ගටි තඤ්ඤු කරගන්නේ කියලා. අපි කලී උඟක් කියලාට බීමට හැරලා තියෙනවා. බීමට හැරලා තියෙන කලීට කොච්චර වතුරක් කිව්වත් පිරෙන්නේ නැහැ. ඉල්ලේ යටට කලයක් නැමුවත් නොපිරෙයි කලේ 60%කින් බැලුවත්. ಗುಣමද එක ಗುಣනෝණින් වෙලුවත් උගේ ගතිය වූ නාරි මැරුවක් කියලා තියෙනවා. ධර්මයේ වැක්කේනවා නිතරම වැක්කේ. නමුත් භාජනයේ උඩ පහත හරලා නැත්තම් ඒකට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා කං යොමාගෙන සිත නමාගෙන ධර්ම ගෞරවයෙන් බණහනවා කියන්නේ බොහොම කලාතුරකින් ලැබෙන දෙයක්. ඊට පස්සේ සාකච්ඡානුගහිතේ. අපි දවල් කිරුවා වගේ බණ භාවනා කරන ගමන් අපි අපේ තියෙන අත්දැකීම් අපිට ප්‍රත්‍යක්ෂණය කරගatiyaකි අත්දැකීම් අපිට ප්‍රමාණ කරගatiyaති අත්දැකීම් අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට මෙතන බුදු ආමතෝ පහළ වුණා වගේ මොකද්දෝ තෙදක් වෙනවා. කිසිම කෙනෙක් මේ පූජානම් කතා කරනව නෙවෙයි, අඬහැර පානව නෙවෙයි, කිසිම කෙනෙක් මේ තමන්ගේ මහාන්තත්තකම් කියාපානව නෙවෙයි මේ භාවනා කරනට වැටෙච්ච දෙයි. ඒකට කියන්නේ සාකච්ඡා කියලා. අපි සිංහලෙන් කියන්නේ කමඨහ සුද්ධ කරනවා කියලා. ඉතින් තාමත්ම ගෞරව සම්ප්‍රිත දෙයක් විදිහට විසුද්ධි මාර්ග වගේ පොත්වල සඳහන් කරලා තිනවා. සුප්‍රීම කෝට් නඩුවක් යනකොට අර යන වෙලාවේදී ඒකට සාක්ෂි දෙන්නා වගේ. නඩුකාරයයි, විත්තිපක්ෂයයි, පැමිණිලි පක්ෂයයි, ජූරියයි, උසාවියයි අහගෙන ඉන්නකොට අදාළ නැතුව අනම්මනම් කතා කරනවා කියලා කියන්නේ ඔක්කොගෙම කාලනාසි. ඉතින් ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක මේ එදිනෙදා ජීවිතය අපි ගත කරන පෞල් කණ ජීවිතේ තියෙන එකක් නෙවෙයි. අන්නේ සාකච්ඡාට සූදානම් වෙන වීම හරහා තමයි අපිට මේ ශාසනික ප්‍රායෝගික දැනුම ලබා ගන්න ගන්ඳුන කර ගන්න ලැබෙන්නේ. ඉතින් මේ භාවනා මධ්‍යස්ථාන ගුරුවරු වැඩසටහන් කීපයක් මම අසුරු කරලා තිනවා. කිසිම තැනක ඒ වගේ කමඨාන් සුද්ධ කිරීමක් නැහැ. එක එකනාට එක එක දේවල් පටවන එක තමයි කරන්නේ. ඒ කරන එක්කනාගේ පසු ප්‍රතිචාර වලට ගෞරව කරලා ඒ අනු එක එකනාට තමන්ගේ මාර්ගය බාධාවකින් තොරව යන්න ඒ ලැබෙන අනුග්‍රහය ඉතාමත්ම කලාතුරකින් ලැබේ. අන්න ඒකෙදි තමන් අත්විඳ දේ අත්දකපු දේ ඒ විදිහටම කියන්න බෑ අපේ දැනුම නිසා. අපේ දැනුම හැම වෙලාවෙම ෆිල්ටර් කරනවා, එන තොරතුරු තෝරනවා. තීරුවාට පස්සේ ඒක ගණ්ඩ දෙයක් නෑ. ඒ දැනුම නවමු තාලෙට දැනෙන ඇති හැටියෙන් කියන්න තෑහෙන නිහතමානීගතියක් අවශ්‍යයි. ඉතින් මේ නිහතමානීක වයස යන්න අඩු වෙනවා. පුංචි ළමයෙන් ගම හරියට තියනවා ඒක. ඒ ළමයා කවුරු මොන જાති කරන්න කියලා තේරෙන මට පොවන්න බෑ. එහෙම දැනෙන දේ කියනවා, ඇහෙන දේ කියනවා, දකින දේ කතා කරනවා. ඉතින් අපිට එතනදී ධර්ම සාකච්ඡාදී අපි නැවතත් අර පොඩි දරුවෙකුගේ මානසිකත්වෙ තියාගෙන දැකේ වැටෙන දේ වැටෙන දේ විදිහට ලියනද ආයෙත් අමුතු අනුග්‍රහයක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ සමත්යක් වශයෙන් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වාසිදායක තත්විකුත් තියෙනවා. කවුරු ලිව්වත් ඒ පොදු ඔක්කොගෙම ප්‍රකාශයක් වාටපත් වෙනවා. කාගේ කමඨාන සුද්ධ වුණත් ඒ කම්පන වේගය අනික් සියලු දිනාටම බෝ වෙන ලෙඩක් වගේ පැතිරෙනවා. එක්කෙනෙක් හරියට ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්නට හරියට උත්තරේ ලැබුණොත් ඒ කෙනාට ලැබෙන ඒ ප්‍රමෝදය අනිකු සියලු දිනත් එක්කම සංක්‍රමණික රෝගයක් වාගේ ඒ ಗುಣ සුවඳ පැතිරෙනවා. ඉතින් ඒකට දෙපාර්ශවෙම අපුඩිය ගන්නට අත් දෙක වගේ දෙපාර්ශවෙම සැදී පැහැදී ඉන්න ඕනේ. මේ දන්න ශේෂ්ත්‍රය තුල මේ සාකච්ඡාව හසුරුවමු. අපිට අදාළ නැති දේවල් අපි මෙතෙන්දි ගන්නෑ ධර්ම ගෞරවේ නාමයෙන්, සාකච්ඡාවක නාමයෙන්. ඉතින් මේ කරුණු තුන මේ සීලය, සුතේ සහ සාකච්ඡාව ඇතුව තමයි අපිට සමත භාවනාවක් කරන්න පුළුවන් වෙන්නේ. ඒකත් කරන්න ඕනේ. ඒකට කියනවා සමත අනුගහිතය කියලා. හිත එකතෙන් කරන්නේ. හිත යකඩ කෑල්ලක් කාන්දමක් වගේපත් කරන්නේ. එහෙනම් කාචයකට වැටිච්ච ආලෝකයක් එක තැනකට යොමු කරගන්න යොමු කරවීමට අපි කියන ඒකාග්‍ර කරනවා, ඒකෝදි භාවයටපත් කරනවා,
කේන්ද්‍රගත කරනවා කියලා ඒක ශක්තිය කීකරු කිරීම අසංවිධිත ශක්තිය සංවිධිත ශක්තියක් බවට පත් කළා ඒක තැනට දාපුවාම අපි ඔක්කොම සමානයි ඉසිරිච්ච මනස ඒක තැන් වුණාට පස්සේ ඔහුගේ ඥාන පරිම ભેදයක් නැහැ වයස ભેදයක් නැහැ ඔක්කොම එකයි ඒත් ඒ නිසා ඊ ගාවට තියෙන ඒ විපස්සනා අනුග්‍රහිත ඉස්සල්ලා හිත එකතෙන් කරපු ගමන් අපි හැම කෙනෙක් තුළම මහ ප්‍රභාසරයක් තියෙන බව පුදුමාකාර ශක්තියක් එක දේව බලයේ ඉක්මවපු එක අතිමානසික මානසික ශක්තියක් තියෙනවා ඒක විසිරිලා එකිනෙක ගැටෙමින් තියෙන. ඉතින් ගැටෙනකොට ඒක ගන්න දෙයක් නැහැ. ඒක එකතෙන් කරලා යොමු කෙරුවොත් එන ගෙඩියක් වාගේ අනේ ශක්තිය Tamanṭama තේරෙනකොට ඒකට කියනවා ඉන්ද්‍රිය ඒක රස වෙන වෙලාව කියලා තියෙන manussත්වය කියලා කියන්නේ ගොහොමඩක්වත් නිවන් දැකපු ආත්මයක් කියලා. එචී කර ගොනු කරගන්න එක තමයි ප්‍රශ්න. ඉතින් ගොනු කරගන්න අර කියන සීලේ සුතය සකච්ඡාවත් අවශ්‍යයි. පිරිස ඔක්කොමලත් භාවනා කරනවා ඒකත් වටිනවා. සමග්ගානං තපෝසුකෝ කියලා ඔක්කොම නීති පද්ධතියට කාලසටහනට වැඩ කරනකොට අනික් කට්ටියත් ඉබේම ඒකට ඇදලා යන ගතියක් තියෙනවා. එතකොට හිත පුදුම විදියට මේ ඒකාග්‍ර වෙලා අපි gedirin ආව මනුස්සය නෙවෙයි. අලුත් වෙලා පුදුම තීරණ පටන් ගන්නවා සාසනික ක්‍රියාත්මක වෙනකොට අපි ඒකට සාක්ෂි වෙන හැටි. අපි සාක්ෂි දරන හැටි. කායේන චේව කියලා කදාම් කරනවා. පරම සත්‍යං සත්‍ය කරතු මේ කයත් සාක්ෂි වෙනවා. දැන් නම් භාවනාව හරියි. මනස නෙවෙයි ඥානය නෙවෙයි කයත් සාක්ෂි වෙනවා පහර හරියනකොට. ඒකේ ඒ කෙනාට විතරක් නෙවෙයි ළඟ ඉන්න කෙනාටත් වැටෙනවා. ඒ කෙනාට තමයි බලවෙන්න වැටෙන්නේ. අන්න ඊට පස්සේ තමයි ප්‍රඥාව කියන එක පහළ වෙන්නේ. ඒකට කියනවා ඒකත් පහළ වුණාට නිකම්ම නිකං හරියන්නේ නැහැ. ඒකට අනුග්‍රහයක් අවශ්‍යයි. විපස්සනා අනුග්‍රහිතය කියලා ඒ ගොනු වෙච්ච දේ තැනකට ගෙනියන්න එපා හරක් හරි කමන්නේ අසු හරි කමන්නේ කරත් බැඳගත්තට පස්සේ කීකරු කරගත්තට පස්සේ නාස්නෝ දාගත්තට පස්සේ කුර ගහගත්තට පස්සේ ඉතින් ගමනක් තියෙනවා. ඉතින් ඒ ගමන ඒ කියන්නේ විපස්සනා අනුග්‍රහිතය හරියට තේරුම් ගත්තොත් ඔය භාවනාවට තියෙන බය පුස්සක් බව. උඹස් බයක් බවත්. මේක හරීම ආශා මේ සාධනීය දෙයක් බව. එතන එතන අකාලිකව ප්‍රතිඵල දෙන දෙයක් බව නිවන් නොදැක්කත් ඒකට ඒ පෙරහැරේ හිටියත් ඇති කියන ධර්මයට දෙන දෙයක්. ඉතින් ඒ ටික වෙන්න අර පළවෙනි කියපු හතර අවශ්‍යයි. සුතය, සීලය, සකච්ඡාව, සමාධිය අවශ්‍යයි. ඉතින් ඒක මේ කාලේ ගන්න බෑ කියන සමාජයක අපි අද ඉන්නේ. දෙපැත්තකින් බෑ කියනවා. එකක් බෞද්ධයා හිතනවා මේ බුද්ධ ශාසනය උලම් බැහැලා ඉවරයි කියලා. මේ බුද්ධ ශාසනය බැටරි බැහැලා. දැන් ඒක කරන්න දෙයක් නැහැ. මෛත්‍රී බුදු ආමරකම් එනවා. සකල සියලු જાතින් අනික් පැත්තේ ඉන්න කට්ටිය මේ නිර්ආමිෂ සුඛේ පැත්තක තියදී කාම සුඛයට එක අඬට වැටිලා. එනිසා පුළුවන් වේද ඒක කෙනෙකුට මේ දීවැල කපාගෙන නෑ මේක හැකි කියන හැකි සංඥාව ගන්න. මේ ස්ථානයේ හදපු එඥා වීරත්න මහත්තය තිබිච්ච එක තමයි හැකි සංඥාව. ඔය කවුරු බෑ කිව්වත් මං කරනවා. ඔයගොල්ලෝ මේ බිම යන්නේ දඟලන්නේ මම යන්නේ අර 33000 කුඩින්. ඒ නිසා මට බිම තියෙන මාර්ග නීති මට අදාළ නැහැ. වාහන නීති අපහර්ග මේ මාර්ග ඒව මට අදාළ මම යන්නේ 33000 කුඩින්. ඔයගොල්ලෝ කතා කරන දේ නෙමෙයි මම කතා කරන්නේ කියලා කිසි කෙනෙක් එක මොනම තාලකින්වත් බෙදා හදා ගන්න කැමති නැහැ. මොකද බෙදා හදා ගත්තොත් ඔක්කොමල කරන්නේ මන් දොස්සයි කන්නේ. කතා කරන ඕනම කෙනෙක් කතා කරන්නේ නැති බැරිකම්. ඇතියකින් කතා කරන කතා නොකර ඉන්න ඕනේ. ඉතී ඒ විපස්සනාව නැගිටලා ගන්න ලේසි නෑ. නමුත් හිතන්නේ ඒක චිත්තක්ෂණයකට හරි කමන්නේ අපිට පුළුවන් උනායි කියලා ඒක ඔක්කොටම පොඩ්ඩක් මේක රස බලන්න. මම හිතන්නේ ධම්මනි සන්තියාම දුර නැත්නම් අතෝක විරත්න වගේ ඇත්තෝ පුදුම සතුටු වෙනවා ඇති. අනේ අපි අවුරුදු 30කට 40කට 50කට ඉස්සෙල්ලා හීනම ආපු දේ දැන් වඩා සමීපව පරමාර්ථයට සමීපව මේ ජීවිතයේදීම කියන පරමාර්ථය සමීපව යනවා. එතකොට අපිත් කරන්නේ ඒකට ලොකු පවන් සැලීමක් නේ. අපිත් කරන්නේ සමනලීට අතු නැමුණා වගේ අපි ජීවිත පූජාවෙන් අපි ඒ ටික ගන්න. ඉතින් ඒ ටික සමයක් වශයෙන් කෙරෙන්නත් ඕනේ. තනි තනිව කෙරෙන්නත් ඕනේ. අපි අතින් අඩුපාඩු වෙයි. ඒකට 100%ක් සම්මුලදිම සමාව දෙන්න පුළුවන්. හැබැයි ආයති සංවරේ තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න ආය මේක නොවෙන්නට
වෙච්ච මෝඩකම් දෙන්නට දරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා කතාවක් තියෙනවා අපැත්තේ. පිච්චිවට ගණන් ගන්න එපා. ඔක්කොට 100%ක්ම සමාව දීලා තියෙනවා. හැබැයි මේ මෝඩකම ආය කරන්න එපා. එතකොට නම් කන රත් වෙන්න ගන්නවා. විතරනේ කණින් ඇදලා එහෙට දාන්න. ඒ විපස්සනාව කරන්න යනකොට අපි දැනගන්න ඕනේ අපි කාටවත් ඇණයක් වෙන්න, කරදරයක් වෙන්න, සූරාකෑමක් කරන්න ඊමෙකට නෙමෙයි මෙතන වැඩ කරන්නේ. එතකොට ඒ තියෙන ඒ පෙළගැස්ම එක මිනිස්සෙක් එක චිත්තක්ෂණයක් එහෙම හිටියොත් මේ මුළු ලෝකෙම විනාශ කරන්න ඔක්කොමලා කල්පනා කරත් අර මිනිස්සගෙන් එක චිත්තක්ෂණයෙන් පුළුවන් මුළු ලෝකෙටම සාමය දෙන්න. අපි හිතනට ලොකු දෙයක් වෙනවා අපි මේ ජීවිත පරිත්‍යාගයෙන් කරන වැඩි. ඒස අපිත් ඉන්නේ විප්ලවයක තමයි. අපිත් කරන්නේ නිහඬ විප්ලවයක්. අහිපයත් පයි විශ්කල කෑ ගහන එක නෙමෙයි කරන්නේ. අපි නිහඬ වෙලා යමක් නොකර නොහිතා කතා නොකර අපි ඒ ව්‍යාපාරට වෙනවා. ඉතින් ඒක අපි හඳුන්වන්නේ සාසනික තෙදක් කියලා. සාසනයේ තියෙන පුදුමාකාර තෙදක්. ඉතින් ඒ ටික කරන්ඩ ඒ විදිහට ඉදිරියට යන්න කිසිම කෙනෙකුට බෑ කියලා තව කෙනෙකුට ඔප්පු කරලා පෙන්නන්න බෑ. තමන්ට පුළුවන් අයියෝ මට බෑ කියන්නේ. ඒක තමයි කාලකන්කම කියන්නේ. ඒක තමයි මුස්පේන්තු කියන්නේ. මන්නම් කියන්නේ මුස්පේන්තු කෙනෙක් නොදකින්න ඔබතන් නොදෝමකින් කියලා. ඕනේ නැහැ දකින්නවත් එපා මට. මේ ඉදිරියට කඩාගෙන යන වෙලාවේ රෑ ඇවිල්ලා තියෙන චරිචුරු ගන්නවා මෙහෙන් චරිචුරු ගන්නකොට නෑ බෑ කියනවනම් ඕනෙම නැහැ. ඉතින් එහෙව් කරලා අපිට මොහොතක් හරි චිත්තක්ෂණයක ඉදිරියට යන්න පුළුවන් නම් ඒක කවදාකවත් හිතන්න බෑ මේ මගේ පුද්ගලික ශක්තියක් කියලා. පිටගෙන දීපෙකුත් නෙවෙයි. දෙන්නම එකතුල කරන දේකුත් නෙවෙයි. නොවන්නේත් නොයි. ඒක තමයි සාසනික කියන්නේ. ඉතින් ඒ විදිහට අපි මේ අනුකහිත පහ තේරුම් ගත්තට පස්සේ ඒක මේ කාටත් අර එකම ගුණයක් ඇති කිරීම සඳහා මතක් කරන කාරණාවක් හැම වැඩමුළුවකම අපි යනවා මේ වැඩමුළුවේ ධර්ම මාතෘකාව. එහෙම නැත්නම් දවසේ නැත්නම් දේශනාවලියේ ධර්ම මාතෘකාට ඒක අපි උකහාගන්නේ සංගීත දසුත්තර සූත්‍රයෙන්. ඒ දසුත්තර සූත්‍රය භගවත්ඥාන්සේ දේශනා කරපු සූත්‍ර පිටකේ පළවෙනිම පොතේ දීඝනිකාය කියන පොතේ අන්තිමටම සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒ දීඝනිකාය කියන පොතේ සූත්‍ර 32ක් සංග්‍රහ වෙලා තියෙනවා. අන්තිම සූත්‍ර දෙකම සර්වඥ භාෂිත නෙවෙයි. ඒ දෙකම සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රාවක භාෂිත. හැබැයි සර්වචනාන්සේ ඉන්න වෙලාවේ දේශනා කරපුවායි වගේ තියෙන්නේ. සර්වචනාන්සේ 45 වසක් තුල එතන මෙතන දේශනා කරපු ඔක්කොම ගොනු කරලා තියෙනවා. ප්‍රස්තාර කරලා දිනවා. කාට හරි දැනගන්න ඕන නම් සමස්තේ සර්වචනාන්සේ අවුරුදු 45ක් ඇතුළත මොනවද කිව්වේ කියලා ඒකේ තියෙනවා පටුන. පොතක් පෙරලනකොට තියෙන පටුන වගේ දක්වලා තියෙනවා. සර්වචනාංශයේ සූත්‍රය දේශනා කරනකොට උද්දේශ නිද්දේශ පටි නිද්දේශ වශයෙන් තමයි දේශනා කරන්නේ. ඉස්සල්ලාම උද්දේශ වශයෙන් මාතෘකා තියෙනවා. ඊට පස්සේ නිද්දේශ වශයෙන් පටුන කියවනවා. ඊට පස්සේ පටි නිද්දේශ වශයෙන් පටුන තියෙන එක එක මාතෘකාව කරන විස්තර කරනවා. අන්නේ පටුනට ගත්ත කාරණා ඔක්කොම ගොනු කරලා තියෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේක. ඒ දැනුම එහෙම ගොනු කරනවා කියන එක අද ඔය තියෙන කම්පියුටර් එක බැලුවත් ලේසි වැඩක් නෙමෙයි. මුළු ත්‍රිපිටකයේම තියෙන කණු ඔක්කොම අරගෙන ඒක පෙළගස්සනවා කියන එක. ඒක නිසා වෙන්නේ නැති ආත්ම 500ක් දිගටම පැවිදි වෙමින් මේ අග්‍ර ශ්‍රාවක වෙන්න එහෙම නැත්නම් ධර්ම සීනාධිපති වෙන්න පාරමිතා පුරාගෙන ඇවිල්ලා සර්වචනාංශේ නොකරපු දෙයක් ගොනු කිරීම අතින් ඥාන විභාගීය ඥාන ප්‍රස්ථාර කිරීම අතින් සුවිශේෂී ඥානයක් තිබිලා තියෙනවා. ඒක නිසා උඟ දෙනෙක් හිතනවා පසු කාලීනව ආපු පශ්චිම ජනතාව ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපේකේ ධර්මයේ ව්‍යාකරණය සමාරූපයකට අභිධර්මය කියලා කියනවා සාරිපුත්‍ර සාංශක දේශනාවක් කියලා. මේ තරම්ම මේ මොලේ වැඩ කරලා තියෙන්නේ කම්පියුටර් චිප් එකක් වගේ. කිසිසේත්ම පෞද්ගලිකත්වයක් තිබිලා නැහැ. කරුණු ගත්තාම ඒ කරුණු ගොනු කිරීමේදී කිසිම පුද්ගලික අදහසක් නැහැ. අපි කාටවත් කරන්න බෑ. අපි ගත්ත ගමන් ඕනේ කරනවා කියන එක මම කියා ගන්නවා, මගේ කියා ගන්නවා, මගේ ආත්මය කර ගන්නවා. ඒක මොකක්වත්ම නැහැ. ඒ විතරක් නෙමෙයි ගිලීච්ච දෙයක්වත් නැහැ. ඔක්කොම එකතු කරලා තියෙනවා. ඉතින් ඒ ටික එකතු කරලා 10 කොටු හදලා කොටු 100 පුරවලා තිනවා ප්‍රහිලිකාවක් පුරවන්න වගේ. ඒක නිසා යම් දවසක සාසනේ පිරිහුණා නම් අපි අතී යම ගිලිහුණා නම්
ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දසුත්තර සූත්‍රයේ බල කියත හැකි මේක නැති වුණා නම් ඒකට එහා පැත්තෙන් මෙහා පැත්තෙන් උඩින් යටින් තියෙන කාරණා බලලා මෙන්න මේක වෙන්න ඇති කිලිහෙන්නේ නැති කියලා අඩුපාඩු හොයලා දෙන්න පුළුවන් හොයන්න පුළුවන් තරමට මේක ලස්සන විසදෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ දසුත්තර සූත්‍රයේ අපි 80ක් මේ වෙනකොට කරලා තියෙනවා වැඩමුළු. දැනුත් පහුගිය වැඩමුළු දෙකටත් අපි ගත්තේ කතමේ දස ධම්මා පහතබ්බා කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තබලද මාතෘකා. අර කියන විදිහට චේතු විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් ලබා ගැනීම සඳහා නිබඳව නීවාතිකව වෙන වැඩ සියලු දේ අතහැරලා වැඩ කරන කෙනෙක් විසින් ප්‍රහාණය කළ යුතු ඉවත් කළ යුතු කරුණු 10ක් තියෙනවා. අන්නේ කරුණු 10 තියෙනවා අයින් කරන්න. නැත්තම් අයින් කළ යුතුව තිබෙනවා. අන්නේ කරුණු 10 ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නම් කරනවා සමස්තයට දෙනවා දස මිච්ඡතා කියලා. වැඩි අර්ථ 10ක් තියෙනවා අපේ මේ සමාජයේ ගැවසීම හරහා අපිට කෙලෙසිලච්ච හැටි. අපි ඇබ්බැහි. අපි ඇටුවම් බැහැලා තියෙන හැටි. අපි මලකඩ බැඳිලා තියෙන හැටි, කච්චල් බැඳිලා තියෙන හැටි. මේ 10ක් තියෙනවන්නේ 10 අයින් වෙන්න ඕනේ පිරිසිදුවක් ලබන්න. ඉතින් අපි ඒක නම් වශයෙන් කියනවනම් සාරිපුත්තු සාංශේ නම් කරලා තියෙන විදිහටම ලයිසුගත කරනවනම් ඒක සඳහන් කරලා තියෙන්නේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි, මිච්ඡා ඥාන, මිච්ඡා විමුක්ති. ඉතින් ඔක්කොම සම්මා කියලා හිතාගෙන ඉන්නව සමහර. ඉතින් ඒව එක එකක් ගැලවෙන ක්‍රමයක් තියෙනවා. අපි එතෙන්ට යනකම් ඔය කියන මිච්ඡත 10ට යනකම් අපි සාසනේ හඳුන්වන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. සීල සමාධි ප්‍රඥා කියලා දහම් පාසල් ළමයකින් ඇහුවත් ශික්ෂා තුන නම් කරන්නේ. දැන් මෙතෙන්ට යනකොට ප්‍රඥාව ඉස්සර වෙලා ඊට පස්සේ සීලය, ඊට පස්සේ සමාධිය එන්නේ. අර ඉදිරිපත් කිරීම වෙනස් වෙලාතියි. ඉතින් ඉස්ලාම් තියෙන සම්මාදිට්ඨි, සම්මා සංකප්ප. ඉතින් යම් කිසි කෙනෙක්ගේ ඒ දෘෂ්ටිය සහ සංකල්ප වැරදිනා ඒ කෙනාගෙන් කවදාකවත් හොඳ වචනයක් බලාපොරොත්තු වෙන්න බෑ. වෙන හරියක් වචන මිච්ඡා වාචා තමයි. යාගේ කරන හැම කර්මාන්තයක්ම මේ පරිසරේ රත් කරන, දූෂණය කරන, තමන් කෙලෙසෙන, අනුන් කෙලෙසෙන වැඩ. ඒ වගේම යාගේ ජීවන රටාව සූරා කෑම තමයි. අනුන් සූරා කනවා, සතුන් මරනවා, වරකම් කරනවා, කාමීත්‍යාචාරය කරනවා, බොරු, කේලම්, හිස්සජන පරිසවචනෙන් පුළුවන් තරම් කරුණා සීතල හදයන් කියලා බණ කිව්වට මරාණ කාගෙන හැදියන් කියන එක තමයි නිතරම කියවෙන්නේ ඒ කෙනාට. කෙරෙන්නේ ඒ ටිකමයි. එතකොට ඒක මිච්ඡා ආජීවයක් වෙන වැරදි ජීවන රටාවක්, බඩ රස්සාව වැරදි. අද මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට අත උසලා කියන්න බෑ මං කරන රස්සාව සාධාරණ රස්සාවක් කියලා. ඒ තරමටම ලෝකෙ කෙලෙසිලා තියෙන. ඉතින් ඒ නිසා කාටවත් සුද්ධවන්තෙක් වශයෙන් ඔළුව උස්සන්න බෑ. හැබැයි පුළුවන් දෙයක් තියෙනවා බුදුචානන්සේ පෙන්නන සාරිපුත්‍ර සාංශ පෙන්නේ ඒක අඩුවෙන්ම කරන ක්‍රමයක්. මේ ජීවන රටාව වැරදි ජීවන රටාව අපේ මානවය සූරා කෑම. පරිසරයේ කෙලෙසීම. එහෙම නැත්නම් අවස්ථාවාදී. මේකමයි අධ්‍යාපනයේ උගන්වන්නේ. 100%ක්ම අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ උගන්වන්නේ ওই වැඩේ. ඒක නිසා තරගේ වළක්වන්නම බෑ. ඒ නිසා දිනු වෙන්න අධ්‍යාපනයේ දිනු වෙන්න ඌ තනියම මේ සැප බුද්ධි විඳින්න හදන පරිසරය දූෂණය කරන පාරිභෝගිකත්වයට වැටෙන එහෙම නැත්නම් මේ සුඛෝපභෝගී දේවල් වලට වැටිලා ඒකෙන් පන්ති හදාගෙන තාරාතිරම් හදන ලෝකයක් අද හැදිලා තියෙනවා. ඉතින් එවැනි වැරදි ජීවන රටාවක ඉන්න කෙනෙකුට ඒක 100%ක් ලෝකය හදන්නත් බෑ. Tamanටත් මේ කක්කවලේ ඉඳගෙන සන්ලයිට් සබන් නෙවෙයි, රන් රීන්සෝ නෙවෙයි, ලක්ස් නෙවෙයි, මොනව ගෑවත් ලගින්ද වෙලා තියෙන කක්කවලේ. එහෙමනම් ඊ ගාවට එන වායාම කියන නිවැරදි වෑයම, වීර්ය කියන එක කිසි කෙනෙකුටවත් එන්නේ නැහැ. එන්න බෑ. ඉතින් අපි මේ වැඩමුළුවට ගන්න හදන්නේ මේ සම්මිච්ඡා වායාම කියන එක. අපි කරන ප්‍රයත්න වර්ධින හේතුව. අපි ගන්න හැම ප්‍රයත්නයකම වර්ධිනවා. හැම බලාපොරොත්තුවක්ම සුන් වෙනවා. නමු සතං ජම්ම ධම්මං න ජරං උපේති කියලා ලොකු බුදු ජාන සඳහන් සත්පුරුෂ ධර්මේ කවදාකවත් වර්ධින්නේ නැහැ. ඉතින් එහෙමනම් මේ සත්පුරුෂ ධර්මයේ කියන එක දෙයියන් විසින් දෙන දෙය ආයතයක්ද? එහෙම නැත්නම් අහම්බයක්ද?
එහෙම නැත්නම් හරියට පාර දැනගෙන දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ මත ක්‍රියාපටි පාඩියක්ද එහෙම නැත්නම් කතා කරන්නේ නොකිතු මාත්‍රකාවක්ද කියලා ගත්තොත් බුදුඥානංශ පෙන්වන මේක දුෂ්කරත බව හැබැයි ප්‍රතිපදාවක ළඟා වෙන්න පුළුවන් මිච්ඡා වායාම වෙනුවට සම්මා වායාම හදන එක ඒංශාගේ දැකපු මෙතෙක්කල් කරපු හැම එකක්ම මිච්ඡා වායාමයක් එහෙම නැත්නම් අපිට වැඩ කරනකොට මහන්සි වෙනවා නිදිමත හිතෙනවා එපා වෙනවා ආතතිය ඇති වෙනවා අසහනය ඇති වෙනවා ඒක පැහැදිලිව මිච්ඡා වායාම මේ සම්මා වායාමේ තියෙන ගතිය තමයි කොච්චර වැඩ කෙරුවත් කොච්චර සංකර ප්‍රශ්න වලට මුහුණ දුන්නත් කවදාකවත් වෙහෙසක් කවදාකවත් මහන්සියක් කවදාකවත් අනවශ්‍ය ලෙඩ රෝගෙ ඉන්නේ නැහැ විසුද්ධියක් පහළ වෙනවා ඉතින් මේ දෙක අනුව බලනකොට මේ පසුගිය අවුරුදු 50 විතර ගත්තොත් එහෙම නැත්නම් මේ ඔය විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සේ ඇති වෙලා තියෙන සෙල්ලම දිහා බලනකොට අපේ අත්තම්මලාට මුත්තම්මලාට වැඩිය අපි හරි දියුණුයි ඔය ලෝකයා අපිට පෙන්ලා දීලා තියෙන මිනුම් දඬුත් එක බලනකොට නැත්නම් එක්සත් ජාතීන් විසින් හදලා තියෙන මිනුම් දඬුත් එක බලනකොට අපි සෑහෙන එක පුද්ගල ආදායමක් තියෙනවා දළ ජාතික නිෂ්පාදනයක් තියෙනවා බොත්තමත් අධදකල පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් ඔක්කොම ලැබිලා තියෙනවා හැබැයි 150කට වැඩි පිරිසක් මානසික අතහන අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක අපි මේ දවස්වල ඉතාම සමීප වැඩ කරන ওই සතිපාසල නිසා ඉතින් දෙපාර්තමේන්තුව කියන්නේ ටීචර්ස් ලගෙන් ගුරුවරුන්ගෙන් 80කට වැඩි මානසික අසහන ඊට පස්සේ පොලිසියත් එක්ක වැඩ කරන්න වෙලා තියෙනවා ඒකට කියලා තියෙනවා ඉතින් 100ම වගේ කියන ඒගොල්ලෝ ඉන්නේ ඉතාමත්ම අසහනකාරී තත්ත්වයක උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ උසස්ම නිලධාරියෙක් මට කතා කරගෙන ඉන්නවා සාංශ අපි ළඟට එන්නේ වැරදුනාට පස්සේනේ අඬාගෙන ලේ පෙරාගෙන කෑ ගහගෙන එනවා එතකොට නම් අපි වෙන්නේ දෙයියෝ වගේ තමයි වැඩි විසලා දුන්නාට පස්සේ බයින් එක තමයි මේ බැනුම් ගන්න කෝට් එක ඒක ලැබිලා තියෙන්නේ ඉතින් මේ වගේ සමාජයේ ප්‍රධානම තැනක ඉන්න ඒ පිරිස්සුල මේ අසහනය එනවා ඒ විතරක් නෙවෙයි වැඩි වෙමින් පවතී පාර්ලිමේන්තුවේ කටිපාසල ගියාට පස්සේ එතන ඒ උසස් නිලධාරීන් කියනවා එතන ඉන්න සාමාන්‍ය සුළු සේවකයන් බව පුදුමාකාර ගාණක් කියනවා. ඒ සුළු සේවකයන් ආපුවම කියනවා ඒ උනාට දෙන්නේ දැනටම සීටි වෙනසගෙන කියලා දරා ගන්න බැරි අසහනෙක ඉන්නේ. ඉතින් මේ දියුණුවයි මේ ලැබෙන අසහනයයි දෙක බලනකොට ඔය ඨඨමල අපේ දරුවෝ අපි එතෙන්ට යවන්න හදන. ඉතින් ඉඳපු ගමන් මේක ගාලි බෙල්ල වැල දාගෙන මැරිලා එතන ඕ කෝච්චර බෙල්ල තියලා එතන ගඟේ මොහොතේ පැනලා අහවල් දෙයකට කියලා හිතා ගන්න බෑ. ඒක නිසා අර මිච්ඡා ආජීවේ නිසා අපේ වැරදි ජීවන රටාව නිසා අපි මේ වෙහෙස කරගතිය ආයාස කරගතිය ජීවිතේ මේ සුන්දර ජීවිතයක් අපිට ලැබිලා තියෙන සමනලෙක්වා තටුවාපු කුරුල්ලෙක් වගේ ජීවිතයක් ලැබේ වුණාට උදේ ඉඳලා හැන්ද වෙනකම් මූණ අට කරගෙන ඉනිකටල්ලේ තියාගෙන අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහා පාරේ ගියාගෙන කතා කෙරුවොත් නූරා වැදියක් කතා කෙරුවොත් නැති බැරි කම නෙති ඉතින් එහෙව් දෙක අයි සම්මා දිට්ඨියේ තැන ඉඳලා හදාගෙන ආවොත් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය දක්වා ඒ සම්මා වායාම කියන යහපත් වෑයම නැත්තම් නිවැරදි වීරිය ඔය එක රැයකින් හදන්න පුළුවන් එකක් නෙවෙයි. එක බණකින් හදන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ලෝකේ හදන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. 100%ක් හදන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. හැබැයි තිබුණට වැඩිය පොඩ්ඩක් දිනු කරන්න පුළුවන්. ඒ දිනු කිරීම කොච්චර අදාළද නැත්තම් කොච්චර විස්තරිත කොච්චර සංකර කොච්චර පැතිරිච්ච දෙයක්ද කියනවනම් වීරිය කියන චෛතසිකය ගැන මම මේ කතා කරන්නේ. සත්‍ය ස්පෝතිපාක්ෂික ධර්මවල වීරිය විතරක් නව පොලක සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආධුනික යෝගාවතරය තුන තියෙන වීරිය හැවහැලීමක් සිද්ධ වෙනවා, විපරිණාමයක් සිද්ධ වෙනවා, රූපාන්තරණයක් සිද්ධ වෙනවා, සම්මාය වායම තැන්ට එනකොට නව විදියකින් අර්ථය වෙනස් වෙනවා. ඒ නිසා අපි වීරිය කියලා යම් වචනයක් අරගෙන අපි අර්ථයක් දුන්නට ඒක කවදාකවත් හිට වෙනකොට ඒක හිටින්නේ නැහැ. ඒක නිසාම සරුවච්චන් වහන්සේ මේ වීරිය තුන්ක පොට්ටාසයට කඩලා තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භ ධාතු කියලා කියන්නේ සාමාන්‍යයෙන් අටුවාචාර්යන් වහන්සේ පෙන්නනවා ගීගෙයින් නික්මීම කියලා දාල තනි වචනයකට දාලා. එතපි ඒක තමයි අමාරුම කෑලි. ආරම්භ කරනවා කියලා කියන්නේ අපි ගීගෙයි හිටියා නම් හිතන්නකෝ මේ වෙලාවේ මොකද කරන්න කියලා gider හිටියා. ඒ තියෙන ඔක්කොම කක්ක ගාගෙන ළඟ ඉන්න අයගෙත් ගාගෙන අනාගෙන චූ කරගෙන ඕකෙත් ළඟගෙන ඉඳගත කරන්නේ.
ඉතින් ඒකෙන් ඉතින් ඒක ඉතින් කල යුත්තක්ම කියලා නේ හිතෙන්නේ. ওই වයසේ ඇත්තන්. ඉතින් ඒක තියෙද්දි මේ වගේ තැනකට එන්න හිතන එක ඒක ස්වභාවික හිතවිල්ලකොත් නෙමෙයි. කවමදාකවත් ස්වභාවික හිතවිල්ලක් නෙවෙයි. ඒ කාමභෝගීන් කාම යෝගී කාමභෝගී කාමගුණයන්ගේ පිරිච්ච ලෝකෙ අපි වදාගත්ත හදාගත්ත දෙයක් නේ. ඒකේ තියෙන කටුකොහල දැකලා කක්කාව දැකලා නසරණ්ඩිය දැකලා නික්මෙන්ද හිතන හික්මිනේ හිතිල්ල ආරම්භ ධාතු. වැඩේ ගඟ දිගේ ඉහළට පීනන්න හිතන ගතිය. ඉතින් ඒ නිසා මේ පිරිස වලට අනික් මිනිස්සු උයාගෙන ඉල කණ්ඩ දීලා වැඳලා අනේ මේ භාවනා කරන කට්ටිය කියලා පුදු ගැල තලකilla තලමද ඒගොල්ලන්ට හිතා ගන්නවත් බෑ. මේ විදිහට මේ ගෙදරින් දොරින් වෙන් වෙලා වස්තු හරකා බාණින් අයින් වෙලා පතරම් මිනිමුතුලින් අයින් වෙලා නෑදෑයින් අයින් වෙලා මේ ගත කරන ජීවිතේ ඉතින් ඒ ගත කරපු ජීවිතයේදී නැත්තම් මේ මහා පළවෙනි මේ කියන ආරම්භ ධාතු වීරිය ඇති වෙච්ච කෙනෙක් අර කරදර නැති වෙන නිසා හැපක් තියෙන බලනක වුණු ටික දිහා හේන ගහච්ච දුම පිටරිනවා කිසිම සතුටක් කිසිම කෙනෙක් ගාව නැහැ නේද සාමාන්‍ය මිනිහ ඔක්කොම කරදරගෙනත් බරදරගෙනත් ওই ටිකක් බීලා හරි මේ ජොලියක් දාගෙන හන්දාවට ඉන්නවා hina වෙලා ඉන්න භාවනා කරන කට්ටියගේ වුණ හොම්බ බිම ගෑවෙනවා දිග කිසිම කෙනෙකුට කල්පනා වෙන්නේ නැහැ නේ මේ ආරම්භ ධාතු වීරියෙන් මං අයින් කිරුවේ ගෙවන් කිරුවේ පොඩි දුකක් නෙවෙයි කියලා. ඒක සතුට. ඊයක රජ කෙනෙක් ගහක් යට වෙලා වාඩි වෙලා නිතරම කිනුළු අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං කිය. ඒ ළඟේ නානිකාමුදුරු හිතවලු පැවිදි වෙලා. මේ මිනිහා ගෙදර ගැන කල්පනා කර කර ඉන්නේ මේ රජක සැප ගැන කල්පනා කරන අහෝ සුඛං කියන පැවිදිලත් ඉඳලා කියලා බුදුහාමුදුරන් චෝදනා කළා කියලා. පස්සේ බුදුරජාණන්සේ ගෙන්නලා රජුරන් ඇවිල්ලා මේ ඔය තමන් ගෙදර හිටපු නැත්නම් රජ ගෙදර ඉන්නකොට තිබිච්ච සැප ගැනද මේ කල්පනා කරන්නේ කියලා. අපෝ නෑ. ඒක අතහැරපු එකේ සැප ගැන මම කල්පනා කරා. මේ පැවිද්දෙක් වෙච්ච එකේ සැප. මම නිතරම සමාදම් වෙනවා ඒක අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං කියලා. තව එක මේ තිරින්නාන්ත කෙනෙක් නිවන් දැකලා හැබැයි කියනවා මේ මම කුදු තුනකින් දහස් වුණා කියලා. මිනිහත් කුඩාලු. දැකත්තෙල්ලු වැඩ කරන තේ ඒකත් කුදුයි පිටිකොටන්ටලු තියෙන එකත් කුදු වෙලා කරාන තියෙන. අනේ මේ පැවිද්ද නිසා මං කුදු තුනකින් නිදහස් වුණයි කිය. මං දැකලා නැහැ කිසි කෙනෙක් ඒ සතුට බුද්ධි විඳිනවා. මෑණි වෘතියා බලන්න ඔම්බ බිම ඇනගෙන ඉන්නේ. කොයි වෙලාවෙ බලවත් හරි අප්සෙට් එකේ ඉන්නේ. දිග්ගතෝම චෝදනා. අරක නැ මේක නැ චරු චරු සංගයත් එහෙම තමයි. මං කියන්නේ යෝගාවචරෙත් ඒවයි. යෝගිනිත් ඒවයි. මේ මෙච්චර ලොකු සටනක් කරලා ලොකු ආරම්භ ධාතු වීරියක් අරගෙන අපි ඒක ජයගෙන ඉන්නේ. නිසා අපි සතුටින් නැත්තම් කවුරක්වත් සතුටින් ඉන්න බෑ මේ ලෝකේ. විසාම දුක්ඛන්දේ සෑහෙන කොටසක් අපයන් කළා තියෙන. හැබැයි ඒක බුද්ධි විඳින්නේ නැතිකම. මිච්ඡා දිට්ඨි. අසාරේ සාරමතිනෝ සාරේ චාතාර දස්සිනෝ. තේ ධාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. මේ කරගත්ත දේ බුදුන්ට පින් සිද්ධ වෙන්න ධර්ම සංඝයාට පින් සිද්ධ වෙන්න සීල සිද්ධ වෙන්නවට ලැබිච්ච දෙයක් කියලා මේක බුද්ධි විඳින්නේ නැත්තම් මේක සතුටු වෙන්නේ නැත්තම් ඉදිරි වැඩ ගැන හිතන්නවත් එපා. කවදාකවත් ලැබෙන්නේ නැහැ. මොකද මේක සතුටු වෙන්න පුළුවන් කරුණු දෙන්නේ මේ එකක්වත් අපිට කවුරුත් දීප ගන්නෙන්නේ මම්ම උපයගෙන හරියට බුද්ධ ශාසනය තියෙනවා බලාගෙන හරි තැනට ඇවිල්ලිවලා සියලු වගකීම් බහාල් කියලා මේ ඇවිල්ලා අත අපිට අත තියාන භාවනා කරන්න නම් වෙන එක. නිකන් වැලි පොළවේ හක්මන් කරන එක. කදාගත අපේ අම්මල තාත්තල අපිට ජීවිත ගන්න වෙන්නේ. උපයගත්ත දෙයක්. ඒකවත් සතුටු වෙන්නේ නැහැ. ඒ සතුටු වෙන්නේ නැති මොකද මේක දුන්නට බුදුන් හිතුවට මේක සකස් කළා දුන්නට මිච්ඡාදිච්ච. අර නොලැබිච්ච ටික ගැන කල්පනා කර ඉන්නවා මිසක් ආ මේ ලැබිච්ච සාරය මේ ලැබිච්ච දේ වටනාකම තේරුම් ගන්න නැහැ. ඉතින් හිතනවා නෑ මේ භාවනා කරන්න දෙනවා නම් මූණ අට කර ගන්න ඕනේ එන ගාච්ඡ සෝම් පිටින ඔක්කගේ හදා ගන්න ඕනේ ඒකෙලි වෙලා මේ එතකොට තමයි භාවනා කරනවා කියලා පේන්නේ. ඒ නිසා මම කියනවා සාමාන්‍ය පොඩි වැඩි හිටියන් නම් කියන්නේ කිව්වට අහන්නේ නෑනේ. පොඩි කට්ටියට කියනවා භාවනා කරනවා කියලා කියන්නේ බා වැරදිලාවත් සතිය පිහිටුණා කියලා කියන්නේ. ඒ නිසා භෞතික විද්‍යාව ඉගෙන ගන්නව වේඩක්. භාවනා කරනවා කිව්වොත් අනිවාර්යෙන් පටලවාගෙන. අනිවාර්යෙන්ම තහනම් වචනේ බවට පත් කරන්න ඕනේ. නේද? උඟ දෙනෙක් ඉන්නවා දා භාවනා කරනකොට තටමනකොට නෝ දත්වල දතේ දත්වල ආඩේ එන්න ඕනේ. තටමනකොට ළඟ ඉන්න කෙනාට ඇහෙන්න ඕනේ. ඊ තරම් තටමනේ ගල පස්සපැත්තේ ලේ වැක්කේනවා. අර්සස් කිදී ඇවිල්ලා ඒ වැක්කේනවා. ඊ තා භාවනා. ඉතින් ඒක අපි විහිළුවට ලක් කරාට
එහෙම අපි නිදර්ශනේ වැරදි වෙන්න පුළුවන්. සර්වඥාන්සේ හය අවුරුද්ද දුෂ්කරක්‍රියා කරන මේ සේරම කරලා දිනවනේ. එහි මේ සියලුම පාරමිතා පිරිච්ච මහබෝසතාන් වහන්සේ අවසාන භවයේ මේ හෙට නිවන් දකින්නේ කියලා. මේ අපි වගේ සාමාන්‍ය නිවන් නෙවෙයි සම්මා සම්බුද්ධත්ව ලබන්නේ ඉස්සලෝ සේරම කරලා තියෙනවා. කරලා ලියලා තියෙනවා. මහන්නි මම හුස්ම නැත කරගෙන හිටියා කම්බරේ ගානවලු. නැහෙන් හුස්ම ගන්න නැතුව ඉඳලා. දිව උඩුතල්ලට තියලා තද කරගෙන වීර්ය කරනකොට සහලවනවලු වෙනවා. ඉතින් ඒ නිසායි වා මේ නොකල යුතු අධ්‍යවසින් වචනාසිය සඳහන් කර තිනු මහන්නේ උඹලට ඉච්චර කරන්න ඕනේ මම මේ කරලා ඒක වැරදිවා පෙන්ලා දීලා තිනවයි කියලා. ඒක තමයි හුඟව දෙනෙක් භවනා කරනකොට කරන්නේ. මම ඒගොල්ලන්ට මේ ආමන්ත්‍රණය කරන්නේ. මම ආමන්ත්‍රණය කරන්නේ දැනටමත් ගීගේ අතහැරලා මේ වගේ වැඩමුළුවට ඇවිල්ලා ඒ ඇති කරගත්ත මේ අයින් කරගත්ත කෙලෙස් මහා කන්දක් අයින් වෙලා තියෙන. ඒක සතුටු වෙන එක. ඒක සමාදම් වෙන්නේ නැත්තේ මිච්ඡා දිට්ඨි සංකප්ප. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප. ඒ අර තමන් ළඟාගත කරගත්ත හොඳ ටික දකින්නට වැඩිය ළඟා කරගන්න බැරි වෙච්ච නරක ටික දකිමින් අපි තැවෙන. නැත්නම් මම තැවෙනවා. ඒකිට විචිකිච්ඡාවක් තමයි. ඒක සද්ධාව නැතිකමක් තමයි. ඒක ඉතින් අර තීන සීලෙත් නැත්නම් මේ ගිහිගේ අතහැරලා ඇවිල්ලා තියෙන සීලයක් සමාදන් වුණත් ඒක බූරු අපිට පිටවපු අහකුරු වගේ ඌට මහා බරක් ඒ. මොකද මං හිතන්නේ සර්වචනංශේ එහෙම අපිට බරක් පටවලා තියෙනවා කියලා. ගීකේ අතහැරීමම తాවකාලික හෝ ඒ තියෙන සැපය තීරුම් ගත්තොත් ඒක ආරම්භ ධාතු වීර්ය. වීර්යයේ පළවෙනිම පද්ධතිය තමයි ආරම්භ ධාතු. මේ ගෙවල් දොරවල් කට්ටියත් එක්ක මොනම දෙයක්වත් කරන්න බෑ. අතහරින්න ඕන. අඩු ගානේ తాවකාලිකව අතහරින්න ඕන. අතහැරලා ඒක බුද්ධ විඳින එක දැනෙන්න ඕනේ. ඒකේ තියෙන සාන්තිය, ඒකේ තියෙන සැහැල්ලුව ඒ දැනීමම අපි මේ පරිසරයක් හදා ගන්නවා. සුදු අඳිනවා, බාපණයක් දා ගන්නවා, සිල් ගන්නවා, දෙවිලක් විතරක් වළඳනවා. ඒ වගේ දේවල් වලින් අපි නිතර මතක් කරනවා. ඒ මතක් කරන්නේ මේ අපේ ප්‍රකෘති ජීවිතේ නෙවෙයි. මේ අලුත් දෙයක් කරගන්න, මේ හිත අලුත් කරගන්න, දකින දකින කෙනාගෙන් අපිට පේනවා මෙතන ඉන්නේ සිල්ලත්තෝ, මෙතන ඉන්නේ උපාසක උපාසිකාවෝ. ඒගොල්ල කාලසටහනට වැඩ කරන්නේ. ඒගොල්ල මේ කතා නොකර ඉන්න මොකටේ මේ? අර සතුට හිතට ඇති කරගන්න. ඒ සතුට නිතරම හිතේ ඇති කරගත්තේ නැත්නම් අපිට කියන්නේ මිච්ඡා දිට්ඨි. දෘෂ්ටි වැරදි. ඒ වැරදි දෘෂ්ටියෙන් නම් අනිවාර්යයෙන්ම සංකල්ප වැරදි. චේතනා කල්පනා වැරදි. ඉතින් එහෙම වැරදිච්ච කෙනාගේ වචන හැම වෙලාවෙම කනපින්දක් තමයි. හැම වෙලාවෙම අඩුපාඩුකම් තමයි. නැති බැරිකම් තමයි. එතකොට යාගේ කර්මාන්ත කරන දේ හැම වෙලාවෙම සතියට බාධායි. සතිය කියලා කියන්නේ මොනවාක්වත් නැතුව මේ වර්තමාන මොහොතේ එළඹ සිටි සියෙන් ගත කරන එකනේ. ගත කරන්න බෑ. මේ තාම ළඟා කරගත්තේ නැති දේවල් ගැන විශාල බලාපොරොත්තු. ඕම නිකන් ඉඳලා බෑ මේක හදන්න ඕනේ, කරන්න ඕනේ කියලා විවිධ කර්මාන්ත හිත හිතයි ඉන්නවා, කල්පනා කර කර ඉන්නවා, කරනවා. එතකොට අර අහිංසක මේ දඟලන්නේ නැතුව එක තැනක ඉන්න එක, කය හොල්ලන්නේ නැතුව ඉන්න එක අලීම කරදරයක්. මෙතන ඉන්න හැම කෙනාම ඒ ශිල්ප වල දක්ෂයෝ. අවුත් ඒ ඔක්කොටම කිව්වොත් එහෙම ඔයගොල්ලෝ ඔක්කොම වැටෙන තැනක් තියෙනවා. මොකද්ද? කය හොල්ලන්නේ නැතුව කොච්චර ඉන්න පුළුවන්ද කියලා බලන්න. කය හෙල්ලෙන જાති වර්ගයක් තියෙනවා. හෙල්ලිච්ච හොල්ලන්නේ නැතුව හිටපන් කියලා. අන්න එතකොට හිතා ගන්න පුළුවන් කර්මාන්ත කියන එක නැත්තම් මේ ඇඟට තියෙන ගාය, අපි කඩි ගාය කියලා එකක් තියෙන. ඒක දිහා බලනකොට මේ කය කොච්චර වැරදියට යොමු කරලා තියෙනවද කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකම් දාසුමානේ දවස් 7ම මාසේ දවස් 30ම මුළු අවුරුද්ද මේක දඟලලා 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 දැන් මේකට නිස්සද්ද වෙනවා කියන එක දඬුවම්. ඒ තරමටම මිච්ඡා කම්මන්ත. ඒ අනුව අපි මිච්ඡා ආජීවයකට වැටෙනවා, වැරදි ජීවන රටාවකට වැටෙනවා. මේ පෞල් කණේක තමයි නියම ආජීවයේ මේ වගේ ගීකේ අතරලා ඉන්න එක මෝඩකමක්, පිස්සුවක්, ඔළුව නරක් වෙච්ච වැඩක් කියලා. එතන හම්බ කරන කණේක තමයි හොඳ මේ කවුරු හරි දෙන්නේ හිඟාන කණේක හරිම සෞත්තුයි කියලා අපිට අනිවාර්යයෙන්ම උගන්වනවා. ඔය ජීවන පළවෙනි ලෝකේ රටවල් වල මේ විදිහට ජීවන රටාවක් දෙන්නෙම නැහැ. පිදුසුකා වැඩියොත් හිරේ දානවා. කවුරු හරි මොනවාරි දුන්නොත් සැකයි. නොමිලේ භාවනා බන්තියක් තියෙනවනම් මෙලෝ මිනිහෙක් ඉන්නේ නැහැ. මොකද ඒක වැරදි රටාවක් ඒගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට. මේ කවුරු හරි තම්බලා දෙන දෙයක් කාලා. ඒකට මේ ලොකුම ජීවන මේකට කියන්නේ අපි බුද්ධ භෝගේ වළඳනවා කියලා කියන්නේ. සරුවචනාංශිකේ ගුණ මහිමේට
අපිට පාත්‍රය අරගෙන එළියට යනකොට කවුරු හරි දෙනවා. මේ හිරකාරය වගේ තැටි අරන් පොලිමේ ගිහිලා කීයක් හරි අරගන්නව නෙවෙයි මේ. ඊට වෙනස් දෙයක්. ඉතින් ඒක අපිට හරි පුංචික මදි පුංචිකමක් වාගේ. දැන් ඕගොල්ලන්ට දාන දෙන්න අය සමාජලට මාව හම්බෙන්නේනවා. ඉතින් මම හම්බෙච්චාම ඉතින් සමාජලට බයිනවා. සමාජලට හොඳත් කිය. ඉතින් අහනවා දවසේ මේ අද පින්කමක් නේ කරගත්තේ සන්තෝෂ අම්බෝ සන්තෝසයි. අම්බෝ සන්තෝසයි. ඉතින් අහනවා ඒකේ වඩාත්ම දවසේ හොඳටම ෂිට් කරත දේ මොකද්ද කියලා. ඉතින් ඔබ වහන්සේලාට කන්ද උඩින් එනවා දකින්නකොට ඒ දාණයෙන්ද බෙදෙනකොට තීන සතුට. ඉතින් මං අහනවා ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙයිද ওই දාණේ දෙනකොට තියෙන සතුට වැඩි කොච්චරක් දාණේ කනකොට සතුටක් අපිට තියනවද කියලා. ඒතරු මොනේ මොන බලගන්න. මේ දෙන දෙයට වැඩිය ලබන අපි දාණේ කන අපි සතුටින් ඉන්නවා. ඔයගොල්ලන්ට ඕනේ දාණ දීලා ලබන පිනද දාණේ කාලා ලබන පිනද කියලා ඇහුවොත් කට උත්තර නැහැ කටේ පිට්ටු. දාණේ දෙන සැපද හොඳ නැත්නම් දාණේ කන සැපද කියලා ගත්තොත් පොඩි ළමයි කියනවා අනේ කණේ කහරි ජොලි වැඩේනේ මේ කවුරු හරි දෙන දෙයක් ආවම ඔය දන්සලකට එීම කියලා ඉන්න ජොලියක් තියෙනයි. ඒක නෑ ඔය දායකයාගා. ඒගොල්ලෝ නිවන් දක්කරන දන්නේ බුරියෙන් පල්ලෙහා කෑල. ලබන ආත්මෙත් ලකෝබත් පිඟානක් අපිට ලැබෙනවා. ඉන්දියා පංගරඹේ දුන්නොත් බුරියානේ තමයි ලබන ආත්මෙ ලැබෙන්නේ කියලා. ඒකට දිවා රාත්‍රී සැනසෙලා කාට හරි දන් දෙන්න උත්සාහ කරනවා. අනේ මේ කවුරු හරි දෙන ඉන්දියාපයක් කාලා භාවනා කරපන් කිව්වොත් අයියෝ මේ ආත්මෙ නම් බෑ. ලබන ආත්මෙ තමයි තියෙන්නේ කියලා. ඉතින් මෙතන ඔය සුදු ඇඳගෙන ඉන්න කට්ටිය ඔය දෙකටම වැටෙනවානේ. දෙන කට්ටියක් වෙනවා තමලට කන කට්ටියක් වෙනවා. මේ දෙකෙන් වඩා සැප දෙන දේ මෙච්චර බොහොම සරල දෙයක් මේ. ඒක තේරුම් ගන්න බැරි සමාජයක් නැති. 100%ක්ම සමාජය එතන ඉන්නේ. දීලා නම්බෝ ලබන්න හරි ආසයි. ඒකල බිට්ටි ගානේ ලියන්නත් ආසයි. මං අහවල් දී දුන්නා, අසවලාට දුන්නා, මෙච්චර දුන්නා, අච්චර දුන්නායි කියලා එව්ව ලිය දඟලලා ඉන්න හරි ආසයි. එමුනේ මේ දින ලැබිච්ච මොන මල දානයක් හරි කාල සතිමත් වෙලා කිව්වොත් එහෙම අපි ඒකට කැප නැහැ අපිට බෑ නැහැ මේක තමයි මේ මිච්ඡා ආජීවයක තියෙන අපිට පේන්නම් ඕන තර්කික දෙයක් කියලා. නමුත් මිච්ඡා ආජීවය කියලා කියන්නේ හම්බ කරගෙන කන එක ලාභයක් නැත්තම් පිනක් අනුර දෙන එකත් පිනක්. නමුත් කවුරු හරි දෙන දෙයක් කාලා ලැබුණ පැදුරක බුදියාගෙන බණ භාවනාවක් කරනවා කියන මේ අස්පනා පිට මේ පේන්න තියෙන දේ තේරුම් ගන්න බෑ. ඉතින් තේරුම් ගන්න බැරි කෙනාට කුසීතකම විතරයි ඉතුරුයි. මිච්ඡා ආජීවයේ තියෙනවනම් මිච්ඡා වායාම. ඉතින් ඒ නිසා අපි මේ මිච්ඡා වායාමේ නැති කරන්න බෑ හිතලා. මිච්ඡා වායාමේ නැති කරන්න බෑ බණ අහලා. මිච්ඡා වායාමේ නැති කරන්න බෑ චින්තාමය ඥාන වලින් ඒක භාවනා කරලම බෑක් අරගෙන සක්මනක් කරලා පදිංචියක් කරලා මොනවත් නොකර සිටීම හරහා මේ ජීවිතයේ සියලුම සැප විවේකජම් පීති සුඛං කියන එක විවේකයෙන් හට ගන්නා වූ මේ ප්‍රීති සුඛේ ලබන්නම් ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ ගීගියත ඇහැරීමෙන් ලැබිච්ච පිණේ කොතපල දෙන වේලාව තමයි කයවත් හොල්ලන්නේ නැතුව ඒක නිරාමිෂ සුඛයක් බව. එහෙම නැත්නම් සාසනක සම්පත්තියක් කියලා තේරුම් ගන්න එක. ඒක කරන්න බෑ මේ ඇඟ නටවල දී නිසා විනාඩි 10 15 යනකොට මේක දෙකට කපුවා පණුවෙක් වාගේ නටනවා. ගොඩ දාපු මාළුවෙක් වාගේ නටනවා. ගොඩට ඇදලා දාපු වැල්ගඩ බිල්ලෙක් වාගේ නටනවා. ඉගෙන සැප දුන්නට ගන්න බෑ. ගන්නෑ. ඒක මේ හිතේ දෝෂයක් නෙවෙයි. හිතනම් කියනවා ඇත්තටම එහෙම වෙනවන හොඳයි කියලා. ඉන්නේ නෑ මේ කයල ඇස්ති නෑ. ඒක ලැබුණත් ඒක අගය කරන්නේ නෑ. ඉතින් ඒක අගය කරන මට්ටමට ගන්න. එහෙනම් තම මේ සමත අනුගහිතේ මේකට දෙන්න. ඒ වෑයම ඒකට කියනවා පග්ගහිත විරිය කිය. ආරම්භ ධාතු විරිය, නික්කම ධාතු විරිය නැත්නම් පග්ගහිත විරිය කියලා කියන මේ ගත්ත දේ, ගත්ත භාරය, ගත්ත ධූරය මම මේක ආරමුණක හිත පවත්තන්න ඕනේ කියලා ඉරියව්වක හිත පවත්තන්න ඕනේ කියන මේ ධූරය, මේ භාර, මේ වගකීම තව එක චිත්තක්ෂණයක් ගෙනියන්නේ. තව එක ගෙනියන්න බෑ. අනේ එදාට තමයි අපිට තේරෙන්නේ අපි විවිධ ශිල්ප වලට දක්වුණා දක්ෂ වුණාට මේ නැවතෙන්න කීරියවක නතර වෙන්න ඒක අරමුණක නතර වෙන්න බෑ. ඉතින් අඟුලිමාල පිටිපස්සෙන් මහත්ති පිඹපිම එලෙව අනිත ඔක්කොම කැපුවා. නමුත් සර්වඥාන්සේ ඉස්සරහින් වඩනවා හද්ද නැ බිම් බලාගෙන යනවා. බැරි මෙතන කිව්වා නැවතිය මහන කියලා. එතෙක් දිවි පූසා මීයක් පස්සේ යනවා වගේ. හද්ද නොකර ගියේ කිහිලා කෙලිම කපන්න. ඒ වෙලාවේ අම්මාවත් කපනවා බුදුහමරවත් කපනවා. බුදුදහම කිව්වා මම නතර වුණා ඔබට පුළුවන් නතර වෙන්න කියලා.
ඒක ආර්යවෝහාරයක්. මම මේ සියලු දේවල් කරලා මං කිරුවේ මට නතර කරන්න පුළුවන්. මට ඉඳගත්තුත් ඉඳගෙන ඉන්න පුළුවන්. ඇවිදින්න ගත්තුත් ඇවිදින්න පුළුවන්. ඒක ආරමුණක හිත නතර කරන්න පුළුවන්. උඹට පුළුවන් නම් නතරයන් කිව්වා. අඟුලි මාට දාඩිය දැම්මා. මොකද හොඳ ප්‍රඥාවන්තයා. මේ මිනිස්සයා මටත් වැඩි වේගකින් ඇවිදින ගමන් මම මේ අඹාගෙන ගිහිල්ලාත් අල්ලන්න බැරි තරම් මේක යද්දි කියනවා මම නතර වුණා කියලා. ඒකල මට කියනවා නතර වෙන් කියලා. ආවුද ඔක්කොම බිම දාලා වැඳලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මට ඔය සාත්‍තරි කියලා දෙන්නයි කියලා. කොහොමද නතර වෙන්නේ කියලා. ඒ කියන්නේ යුද හමුදා පිටින් ඝාතනය කරපු දැන් ඉන්න ත්‍රස්තවාදීන්ගේ බොහොම දරුණු. එහෙව් ත්‍රස්තවාදියා අනික පුළුවන් පුතේ මම නතර වුණා. උඹට පුළුවන් නතර වෙන් කියලා. නතර වෙන්න බෑ. සම්මා ආජීවිතේ නැතු ජීවන රටාව සකස් කර ගන්න ඕනිට ගැළපෙන තාලෙට ඒ ධර්ම පරම්පරාව වෙන්න ඕන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පරම්පරාවෙන් පස්සේ තමයි ඒ නතර කිරීමේ වෑයමටවත් නතර කිරීම කියන්නේ ජයග්‍රහණයක් කියන එකටවත් හිත හැදෙන්නේ ඉතින් ඒක එකරයින් ආවෙ නැහැ කියලා කලබල වෙන්න එපා කලබල වුණාට කරන්න දෙයක් නැහැ මොකද මේ කලබලෙන් කරන වැඩක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ කලබල නැත කරන වැඩ. ඒක නිසා අපි දැනටමත් ඉන්නේ කෙලස් කඳින් සෑහෙන කොටසක් කපලා දාලා. ඒකයි අපිට මේ වගේ තැනක මේ වගේ වෙලාවක මේ වගේ පිරිසක් එක්ක බණ අහන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ද කියලා බලන්න ඕනේ දැන් මේ ලැබිච්ච අවස්ථාවේ මේ ධර්මයෙන් අපිට යම් වෙලාවක සක්මන් කරන වෙලාවක් ආවා. ඒකට උපදේශවල තියෙන විදිහට වෙන මොකක්වත්ම නැහැ. මං ඇවිදිනවා එකයි. ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා වම්ම තියෙනවා දකුණ තියෙනවා ඔසවනවා තියෙනවා තබනවා තියෙනවා ඔසවනවා යවනවා දබනවා තියෙනවා හැම තැනම දැන ගොඩාක් දේවල් තියෙනවා තොක්කෝගෙන් තියෙන සමස්තේ පින්ඩාර්ථය තමයි මම ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනවා කොච්චර ඉඳ වෙලා ඉන්න පුළුවන් එසේ ඇවිදලා ඇවිල්ලා වාඩි වෙනවා වාඩි වුණාද හුඳුවට පට්ටලෝ වාඩි වෙයි හුඳම පට්ටලි තමයි සර්වඥාන්සෙ පෙන්නලා තියෙන්නේ මේ වාඩි වෙලා හුඳට හරි බැරි ගහිලා බලන වම් පැත්ත දකුණ පැත්ත සම්බරයි මම සහැල්ලුවෙන් අතපය දඬු තියාගෙන මම මේ ලැබිච්ච පිනේ නික්කීම නික්ම යෑමේ පින දැන් කිසිම දෙයක් නොකර හිතාමතා කිසිම දෙයක් නොකර මේ නොකර විවේකී දුන්නාම හිත ගොතන කතන්දර දිහා බලන්නේ හිත කරන ප්‍රපංච දිහා බලන්නේ මේ කය ඒකට විරුද්ධව කරන සටන දිහා බලන්නේ මේ ඉල්ලන්නේ සැප ඉල්ලන්නේ විවේකී දීල බලන්න හොඳ සීබුද්ධියෙන් මේ අතපය කැඩිලා සී නැති කරලා කොර වෙලා මැරෙන්න ගිහිල්ලා ලෙඩ වෙලා නෙවෙයි කුඩු ගල වගේ ඉඳද්දි මොන්නෙම දෙයක්වත් කරන්න එපයි කියලා හිතට කියන්නේ. වචනෙට කියන්නේ මොකක්වත් කතා කරන්න එපයි. කායර කියන්නේ හෙල්ලෙන්න පෙරලෙන්නවත් එපා. මේකදී අවදියෙන් බලන්නේ මොකද වෙන්නේ කියලා. අපි හිත කොච්චර දුකට කැමතිද කියලා. අපි හිත කොච්චර වර්තමාන මොහොතට ද්වේෂ කරනවද කියලා. අපි හිත කොච්චර මේ මමත් එක්ක ඉඳ අකමැතිද කියලා. මුළු පද්ධතිය පුරා මම දැන් මෙතන කියන පද්ධතිය පුරාම තියෙන ද්වේෂය. එතන මොනවා හරි කාරණා කారణ හොයනවා ඉන්න බෑගිලි ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ කියාගන්න එක මානවයාගේ දෝෂයක්. මම දැම්ම මානවයාගේ හිත දිහා බලන්නේ. බලන්නේ ඉන්න තමයි අපි සිල් ගන්නේ, මොගේ තැනකට එන්නේ, මේ කාලතණ්ණ හදාගන්නේ, සක්මන් කරන්නේ. ඒක හොඳට බලන්න ඉන්නවා. මෙයාට සැප දුන්නට පස්සේ, විවේකේ දුන්නට පස්සේ මෙයා කොච්චරක් අවිවේකීව ඒ විවේකේ කඩන්න උත්සාහ කරනද කියලා බැලුවොත් මේක කරන්නේ සර්වබලධාරි දෙවියන් වහන්සේද නැත්නම් මගේ මනාපෙද එහෙමනම් කවුරු හරි කලින් හදපු සැලැස්මක්ද එහෙම නැත්නම් අහම්බයක්ද කියලා බැලුවොත් මම නෙවෙයි මොකද මම මෙතෙන්ට ඇවිල්ලා සිල් ගත්තේ නලියන්න නෙවෙයි මෙතෙන්ට වාඩුනේ නලියන්න නෙවෙයි මම අදිෂ්ඨාන කරලා තියෙනවා මේ විනාඩි 15000ක් හිටපන් කියලා මං හිතන දේටත් එහා ගිහිල්ලා කය හිත වචනේ නලියනවා මේක සර්වබලධාරී දෙවියන් වහන්සේ මැව්වා නම් ඒක පුදුම නලියන එකක් වෙන්න eBay. දැන් බු මොහොල්ල තියෙන විනාඩියක්වත් තින්න බැරි එකක් නේ. එහෙනම් ඒක නලියන එකක් වෙන්න ඕන. සර්වබලධාරී දෙවියන් වහන්සේ මවපු දෙයක් නම් ඒ කෙනාගේ ස්වරූපෙ නෙමෙමවලා තියෙන්නේ. එහෙනම් ඒක මොහොතක්වත් නිකන් ඉන්න බැරි මිනිහෙක් නෙමෙමවලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ බුදු වෙන ඉස්සෙල් බුරිදත්ත ජාතකයේදී කතා කරගෙන කියනවා. ඉතින් මෙහෙව් එකෙක් නම් මවලා තියෙන්නේ. ඉතින් උමු වැඳින එක නෙමෙයි මේකට කියන්න තියෙන්නේ මේ නිර්මාපක කියලා නෙවෙයි මැවුම් කාර්යයකට මහා හොරයි කියලා මේක මවලා තියෙන මහා දුකක් නේ. ඒක චිත්තක්ෂණයක් නිකන් ඉන්න බෑ. ඒකවත් දන්නේ නැහැ ගෙදර ඉඳද්දි මේ වෙලාවේ ටෙලිවිෂන් බල බල හිටියන. අධ්‍යක්ෂකට බැන බැන සද්දමදී කීක බල බල ඉඳි කටත් අරගෙන දන්නේත් නැහැ. දැන් මෙහි ඇවිල්ලා බලන ටෙලිවිෂන්ොත් නැහැ මොකක් අර රූප වාහිනියත් නැහැ සද්ද වාහිනිය මොන වාහිනියක්වත් නැහැ. බලාගෙන ඉන්නකොට ඔන්න තේරෙන පටන් අරගනි.
මේ ධර්ම પરම්පරාව හරියනකම් මේ ඉඳගෙන ඉන්න එක සැපක් බව, ඉඳගෙන ඉන්න ප්‍රමෝදයක් බව, මේ ඉඳගෙන ඉන්න ප්‍රීති සුඛයක් බව, මේ ඉඳගෙන ඉන්න බව දන්න එක සතියක් බව, මේ ඉඳගෙන ඉන්න එක දන්න එක පස්සද්ධියක් බව, මේ ඉඳගෙන ඉන්න දන්න එක සුඛයක් බව, මේක බුදුරජාණන් වහන්සේ අපිට දිව්‍ය එකක් බව තේරෙන්න කොච්චරක් අපේ සංකල්ප වල ඉඳලා හැදිලා ඉන්න ඕන. මේක හරියට ඒ වගේ විවේකයක් දුන්නාම කූඩල කොටේ උඩ තිබ්බා වගේ කිසිම සැපක් නැහැ. අදින්නෙම තෙතමනේට, අදින්නෙම සීතලට. බුදුජානකගේ ධාතුන් ටිකක් ගිහිල්ලා තියන් බලන විල්ලුද කොට්ටයක් උඩ බැඩෙයිදි. ධාතු වැඩේ ඉන්නේ වැසිකිලිවල. ඔ කූඩල තියන් බලන විල්ලුද කොට්ටයක් උඩට මල්ල කරදරයක්. ඒකේ අර කුඩු ඇනෙනවා, විවේකේ නැහැ. ඌ පෙරලිලා යන වෙන තරකට. ඒ වගේ අපිට දුන්නට විවේකේ ඒක විඳින්න අපේ හිත දන්නේ නැහැ. අපි හිත ඊට වෙදී හිතනවා ඊය ගැන හිතන්නේ කොහොඳයි, හෙට ගැන හිතන්නේ කොහොඳයි, ඉදිරි ඉන්න දරුවෝ ගැන හිතන්නේ කොහොඳයි, හරක බාන ගැන හිතන්නේ කොහොඳයි කියලා. ඒ කියන්නේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය අඳුනගනවත් නැහැ. කවදා හරි කොයි මොහොතක හරි යන්නේ ද්වේෂයේ නැතුව මේක අඳුනගත්තයි කියලා හිතන්න අනේ විවේකයක් දුන්නොත් අපිට දරන්න බෑ. මොන විදිහකින්වත් දරන්න බෑ. ඉන්නේක ද්වේෂෙන් තොරව දැක්කොත් ඒකට කියනවා ඥානය කියලා. ඔය හිත වෙන වෙහෙස ඉඳගෙන ඉන්නකොට මෙහෙන් නලියනවා ආනාපානෙත් එනවා. ওই දවල් ගොඩක් අපි ධර්ම සාකච්ඡා කරන වෙලාවට ජීවිතපත් කළ දෙමන්නේ. අතන යනකොට මෙතන බලනවා. මෙතන යනකොට ඊතන බලනවා. මේ හිත මේ දාන දේවල් ටික දැකලා කිසිම විනිශ්චයකටපත් නොවි. මේක ඒ විදිහටම ලියන. ලියනකොට තේරෙයි ජීවිතේ මල් අපි විහිම් පල් කිය. මෙච්චර ලස්සන වෙලාව භාවනා වැඩමුළුවට දැල සක්මන් කරපන් කිව්වාම මේ ඇවිදිනකොට ටික වෙලාවක් ගන්න ඕම් මත් වෙනවා වගේ තේරෙනවා. එහාට මෙහාට පැද්දෙනවා වගේ තේරෙනවා. ගිහිල්ලා බුදිය ගන්න හිතෙනවා. ඉඳගෙන ඉන්නකොට ඔන්නේ කො පේන්නේ ඉල්ලන දේ. නැත්තම් ටික වෙලාවක් ඉන්නකොට මොන වුණාද කියලා දන්නේ නැහැ. හැම කෙනාම හිතනවා මේක මගේ දෝෂයක් කියලා. නමුත් පොදුවේ කමඨාන් සුද්ධ කරනකොට මම එකෙකුට බයින්නකොට අනිත් ඔක්කොටම කුචු කුචු ගාලා ඉනාවක් යනවා. අරු ලියල බැනුම් ආගත්ත ඉල්ලගෙන කෑවා. මටත් ওই ටික තමයි මන්නම් ලියන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. ඌ ඉනාවේ. උත් එකයි උමු ඒකිට එකයි ඇලියන මනුස්සයරිත මම බයින්වා ටිකක් ඇදලා මොකද එතකොට ඔක්කොටම මේක තේරෙනවනේ. හැබැයි මේ මනුස්සය විතරේ අඩු ගන්න ලියන්න තරඟත් අහිංසක වෙලා තියෙන. නිහන්න තරඟත් නියතමාන වෙලා තියෙන. අනික් කඩියේ අර ආණ්ඩියක් දෙන කැඳහැලි වගේ අරුගේ හාල් මිටෙන් කැඳ බොනවා. හැම කෙනාගේම හිතේ ඉච්චරයි. මෙතන ඉගෙන භාවනා කරපුවේ පුංචි ආමඳුර ටිකකට මං කිව්වා අනේ ආමඳුරනේ මේකට කවි පන්තියක් ලියන්න කියලා. ඒ ආමඳුර ඉස්සෙල්ලා බෑකියෝ පාතේ කවි කිව්වා. එහෙනම් කියනවා මේ කැලයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළු ගවයේ කුලෙසට වෙතට ඔබ හිත ගෙන යන්න හැකි වේද කරුණු කවි කර මට පවසන්න එලෙසයි ඔබේ හිත ඒ බව දැනගන්න. කුළුමි හරකේ කුළු වෙලා ඉනකොට ඔබ බොහෝම තාන්තයි වතුරේ ලැග්ගෙන ඔයේ ඉන්නවා. ගමකට ගෙනල්ලා බැඳපු ගමන් මේ කරදඬු කඩාගෙන වරමදු කඩාගෙන කුඤ්ඤ කඩාගෙන යන්න හදනවා. ඒ වගේ මේ නටනට හිතපු හිත අර කෙලස් කැලෙන් එළියට අරගෙන සිල්වන්තයන් මැද සිල්ලුතුන් අතර කියලා හිත බැන්දත් කනුවක දාලා බුදුමාකාර දැඟිල්ලලා දඟලන්නේ. බුදුමාකාර දැඟිල්ල කිසිම කෙනෙකුට කවදාකවත් ඒක විස්තර කරන්න බැරි තරම් මේ හිත සීතලට කැමති නෑ, පිරිසිදුවට කැමති නෑ, නිස්සද්දයට කැමති නෑ, නිස්සල නිශ්චල භාවයට කැමති නෑ. එයා කිට්ටුම ලංගෙම්ම තියෙන හිලකින් රිංගලා එළියට යන්න හදන මීයක් වගේ අර විවේකේ කඩාගෙන පැනගෙන යනවා. ඉතින් අපි ලියන්නේ අර කඩාගෙන යන ටික ගැන විතරයි. කමඨා සුද්ධ කරනකොට කාටද යන්න පුළුවන් නම් අනී මේ උත්සාහය නිසා, මේ පිටිසට තින් සභා ගෞරවය නිසා මට එක විනාඩියක් හුස්ම බලන්න පුළුවන් වුණා. හුස්මේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි, මෙන්න මෙහෙම මෙහෙමයි කියලා ඒ හිතපු ටිකේ, හරගිය ටිකේ විස්තර ටික ලියන්න පුරුදු වෙච්ච ගම ඕනි තරම් ක්‍රමසාවිදි කියලා දෙන්න පුළුවන්. හැම කෙනාම කරන්නේ බැරි වෙච්ච ටික ගැන කියලා. එහෙම හිටියට ඉන්න බෑ. ඒක දන්නවා. යහන දෙයක් යම අලිය කොට දැම්මට පස්සේ උට තිනවා. එහෙම දෙපක් කුළුමි හරකේ කියලා ගමක බැඳලා පස්සේ ඒක එහෙම හියර ගන්න බෑනේ ඒක. වල්ලලියක් කියලා ගමට බැඳගත්තා කියලා හිය බැඩකට ගන්න බෑ. උංගා කල්ලේන පුරුදු කරා. ඉතින් මේ ටික පුරුදු නොකර මරණ මොහොතට ගියොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. මරණ මොහොත ගියාම ඔක්කොම නතර වෙනවා. ඔය ඇහි දෘෂ්ට වැහැපෙනීම නතර වෙලා යනවා. කන නාසය දිව කය නතරුනට පස්සේ ලෝකයා හිතන්නේ මැරෙලයි කියලා. නමුත් මේ භූතය මැරෙල නෑ තාම. ඉතින් ළඟ ඉන්න කට්ටිය මූණ අට කරගෙන අඬාගෙන අනේ හොඳට හිටපු කෙනා අයියෝ බලන්නකෝ කල්ලතු මැරෙල කියලා. දැන් මෙයාට කියන්න ඕනේ අර මිනිස්සු පිස්සු දෙයක්ව මම මැරෙල නෑ කියලා කියන්න බෑ. ඉතින් එතකොට මේ මාසයක ඔළුවට මොනවද ඉන්න පුළුවන්? එනවමයි.
ඒ එන දෙයට තමයි ඇදලා යන්නේ. අපිට කීත හැකි දෙහිතට ඒ වෙලාවට මේ මේ දිවි ලෝකේ මතක්යන් නැත්තම් ගෙදර අරක දෙයක් මත මොනම දෙයක්වත් විශ්වාස නැහැ. ඒ නිසා දැන් මැරෙන්න අපා. දැන් මැරිලා උඩක් බලන්න මොකක්වත් නොකර ඉන්නකො ඉඳ දුන්නොත් මේ අවස්ථාවක් මියා පිනුම් ගන්න හැටි. මියා වල් මීහරකෙක් වගේ නටන හැටි. කොට දාපු මාළුවෙක් වගේ නටන හැටි. ඒක දකින්නකොට දකින්න නම් මොන තරම් සාසන ගැඟීමක් තියෙනවද මොන තරම් ලෑස්තිලා යන්න ඕනද මොන තරම් සතියක් තියෙන්න ඕනද මොන තරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනද මොන තරම් සීලයක් තියෙන්න ඕනද උජීතර ගිහිගෙන් එළියට එන්න තිබුණ ඥානෙමදී ඒකට මේක වෙනමම ඥානයක් ඒක හොඳයි ඒ ආරම්භ ධාතු වීර්ය කියන ආරම්භ ධාතු මිච්ඡා වායාමයට ගිහිගෙන් ඉක්මීම තමයි බෙහෙත මොකද ගිහිගෙන් ඉක්මිච්ච හිත මේ උදාසීන අරමුණක හුස්ම වගේ වම දකුණ වගේ උදාසීන අරමුණක කීකරු කළ නතර කරගන්න අර ඥානයේ තිබුණාට මේක හරියන්නේ නැහැ. මේ ඥානයේ පහළ වෙන්න ඒ ප්‍රායෝගික ප්‍රයත්නයේ තු කොහොමඩක්වත් හරියන්නේ නැහැ. ප්‍රයත්න කරපු හැම කෙනාට හරියන්නේ නැහැ. හැබැයි හරගිය නැති එක්කෙනෙක්ව සභාවේ ඇත්තෙත් නැහැ. අන්නේ හරගිය එක චිත්තක්ෂණේ පමණ හුස්ම හෝ වම දකුණ හෝ කෑම කනකොට කෑම කන බව හෝ දත් මැදිනකොට දත් මැදින බව හෝ දැක්ක හැටි ප්‍රත්‍යක්ෂකල හැටි පිරිසිදුව ලියලා දක්වන්න පුළුවන් නම් එයාට කියන්න පුළුවන් පැහැදිලිවම ඔන දෙවෙනි මට්ටමේ වීරිය එයා අවදි කරගෙන තියෙනවා. ඒකට කියන්නේ උත්ප්‍රේරණය කරගෙන තියෙනවා. වීරිය කියන එක නැති එකක් නෙවෙයි අවදි කරගන්න එකයි තියෙන්නේ. ඉතින් අවදි කර ගැනීම සඳහා ආර විදියට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ධර්ම පරම්පරාවකුත් ඕනේ. ඒ වෙනුවට අපි ළඟ තියෙන්නේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව. ඒ කොච්චර ඒවා බලවත් වුණා මේ මිච්ඡා පක්ෂේ කොච්චර බලවත් වුණත් හරි මාර්ගයේ දැනගෙන කමඨාන සුද්ධ වෙලා කෙරුවොත් ඒ සම්මා මාර්ගයට වැටෙන්න වෙලාවක් ගන්නෑ අකාලිකවම සිද්ධ වෙනවා මේක ධර්මතාවය ඒ ඒ ඒ පින ඒ සාසනික සම්පත්‍ය හැම කෙනෙක් ගාම තියෙනවා නැති වෙන්නේ බැරි වෙන්නේ නෑ බෑ කියන අය ළඟ විතරයි කවුරු හරි කියනවා මට බෑ මයි ළඟ නෑ කියලා ඉතින් කරන්න දෙයක් නෑ ඒක ඉතින් ඒ කෙනාගේ වචනවල තියෙන සාපේ නෑ මට පුළුවන් මං කරනවා කියලා ගත්තොත් කිසිම කෙනෙකුට තව කෙනෙකුට ඉස්සර පස්සර වෙන්න ඕනේ නෑ පටන් ගන්න පුළුවන්. ඒත් අපි මේ ලබන්නේ මේ පග්ගහිත වීර්ය කියන එක. නැත්තම් නික්කම නෙක්ඛම ධාතු වීර්ය කියන එක මේ ගත්ත ධූරයේ ගත්ත භාර ධූරය බිම දාන්න නැතුව ඔසවාගෙන යන වීර්ය. එහෙම නැත්තම් මේ හෙල්ල හොල්ලන්න නැති කය තව එක චිත්තක්ෂණයක් හොල්ලන්න නැතුව ඉන්න. මේ වේදනාව දෙද්දි වේදනාව දිහා බලන තව එක චිත්තක්ෂණයක් හුස්ම දිහා බලන. මේ වේදනාව දෙද්දි වේදනාව දෙන කය දිහා තව එක වමක් තියෙනවා. තව එක දකුණක් තියෙනවා. කියලා ඒකම ගත්ත බර බිම දාන්න නැතුව ගිනියන වීර්යය ගත්තට පස්සේ ඒකේ පුද්ගලයාගේ වීරත්වයට බලපාන. මේ වීර්ය කියන එක පුද්ගල වීරත්වයට නැත්නම් පුද්ගලික පෞරුෂත්වයට කෙලිම බලපාන. ඉතින් අද එකම දරුවෙකුටවත් මේක බුද්ධි විඳින්න දෙමව්පියෝ කැමති නැහැ. පන්ති කාමර කැමති නැහැ. ඒ දරුවට කරදර නොදී පින්න පූල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා තියලා හදන්න තමයි කැමති. ඉතින් ඒකට වැස්සක් වහපු ගමන් පෙන දාලා සෙම දාලා මැරලා යනවා. අවව කරිටියා පුපුරලා මැරලා යනවා. ඒ මොකද මේක දරන්න පුරුදු කරලා දෙන්නේ ඒක නැති කරන එකනේ දෙමව්පියන්ගේ ගුරුතුමන්ගේ දක්ෂකම කියලා තියෙන්නේ. ඉස්සර රජගෙදර ඉපදුච්ච රජ දරුවට කියලා තිනව අවුරුදු 3ක්වත් 4ක්වත් ගිහලා කැලේ ඉඳලා වරෙන් කැලේ ඉන්න පුළුවන් නම් විතරයි රජකම දෙන්නේ. එහෙම නැත්නම් නිකම් මේ අප්පගේ බුදුරට හම්බ වෙන්නේ නැහැ. ඉතින් දැන් අන්නේ ඒකම දෙමාපියෙක්වත් කැමති නැහැ. ඒ වගේ දරුවකට නටන්න දෙන්නාට එක තැනක ඉන්න උගන්නන්න සක්මනක් කරන්න උගන ගන්න. ඉතින් ඒකයි ඉගැන්නේ යුත් බව දෙමාපියෝ දන්නෙත් නැහැ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්නෙත් නැහැ. ඒ කියලා දෙන්න ගියාම අලුත්ම දෙයක් වගේ මේ ਸਰවචනාංශයේ අවුරුදු 2600ක් දේශනා කරපු දෙයක් මේ. එක සමත අනුග්‍රහිතේ පිනිස එක ඉරියව්වක එක අරමුණක එක දේක හිත ඒකාග්‍ර කරගෙන ඉන්නවයි කියන එක. මිනිස්යාට පමනක් කළ හැක්කක්. ගිහිගේ අතහැරපු අයට පමනක් කළ හැක්කක්. ඉතින් ඒක සාක්ෂාත් කිරීම සඳහා කරන පළවෙනි ප්‍රයත්නය කාටවත් හරියන්නේ නැහැ. ඒ චේති කරලා යම් දවසක යෝගාවචරයට තේරුනොත් මට දැන් අඩු ගානේ එක දිගට හුස්ම රැලි 3-4ක් බලන්න පුළුවන්. අඩු ගානේ පීවර 3-4ක් එකට තියන්න පුළුවන් කියලා ඒක පමණක් ලියන්න ඉගෙන ගන්න දවසක් හිතන්. ඒකට බාධා කරපු දේවල් මොකවත් ලියන්න එපා. අපරාධේ තින්ත. අපරාධේ කඩදාසි. අපරාධේ කාලේ. හරි ගිය ටික විතරක් ලියන්න ගියාම කියන ඕන්නෑට සම්මා වායාම කියන
නැතිබරිකම් කතා කරන එක වෙනුවට ඇතිහකිකම් කතා කරන. අපත් ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක සාමත් සමතනුගහිත විතරයි. ඊට පස්සේ අපි විපස්සනා අනුගහිතයට යනවා. මේ ක්‍රම දෙයක් දිහා කොටු කරලා බලන හිටියොත් විතරයි අනිත්‍ය කියන එක පේන්නේ. පෙරහැර යද්දී Taman නිශ්චල වෙලා පෙරහැරියා බලන්න ඉන්නෝනේ පෙරහැරේ නැට්ටුම් බලන්න. Taman නටන්න ගත්තොත් බෑ. ඉතින් අන්නේ නතර කිරුවට පස්සේ පේනවා අපිට පේන්නේ නම් ස්ථාවර කරන්න හදනවා කියන නමුත් ස්ථාවර වෙන හිතට පේන්නේම අනිත්‍ය භාවය. අනිත්‍ය භාවය. නලියන බව. තියන්නම බෑ. තියන්නම බෑ. හිතුව පැතුව සියල්ලම සුන් වෙලා යනවා. අන්නේක හිතට වදිනකම් මේ නලියනකම කියන්නේ මට විරුද්ධව සටන් කරන දෙයක් නෙවෙයි ලෝක ස්වභාවයේ මම මේක දිහා නොසැලී බලන් හිටියොත් විතරයි මට ලෝක ස්වභාවයේ චපල බව වංචනික බව ෂට බව මායාවී බව තේරුම් අරගන්න. අන්නේක තේරුම් ගත්තට පස්සේ කොච්චර කාලයක් ඇයිද මේ යෝගාවචරණ මේක ප්‍රකෘතිය බව දැනගන්න මේක තමයි සත්‍ය කියලා දැනගන්න මේක තමයි මගේ හැබෑ නිවහන කියලා දැනගන්න පව් ගෙවෙනකම් කර්ම ගෙවෙනකම් එයා හිතන එක බාරගත්තොත් නෝන්ජල්කමක් වෙයි. බාරගත්තොත් වැරද්දක් කරගත්තා වෙයි. පශ්චාත්තාප වෙයි කියලා ඒක තේරුම් ගන්න. අපි නිශ්චලව බලන් හිටියොත් පේන හැමදේම වෙනස් වෙනවායි කියන එක තේරුම් ගන්න ඔක්කොම කර්ම ගෙවුනට පස්සේ තමයි. ඔක්කොම අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පෙළ ගැහුනට පස්සේ තමයි. ඉතින් අපි ඒක කතා කරමු හිට වෙනකොට. ඒ නිසා මේ තාක් මට්ටමකින් අද දවසේ ධර්ම දේශනාව නැවත කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ ඇහිච්ච දේවල් තමන් මේ කරගෙන යන වැඩපිළිවෙලට නිසකව නොබියව සද්ධාවෙන් ඉදිරියට කරගෙන යන්න සත්‍යමත් වීමට හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැවත කරනවා. සීල දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.